ආයුබෝවන් හිතවතුනි අද දවසේදී අපි සූදානම් කොන්දේසි විරහිත දේශපාලන කතිකාව ලංකාදීප රතුකට සජීවී දේශපාලන කතිකාව මේ ආකාරයෙන් ආරම්භ කරනවා අද දවසේදී මේ වෙන විටත් ඔබ දැනුවත් අපගේ අද සජීවී සාකච්ඡාවට සම්බන්ධ වෙන ආරාධිතයන් දෙදෙනා පිළිබඳව නැවත වාරයක් මම මතක් කරොත් අද දවසේදී අපි ගෞරවයෙන් ඇරයුම් කරා එනට කියලා අපිත් එක්ක කතා බහ කරන්නට කියලා අරගලයේ දිශානති සම්බන්ධයෙන් අරගල භූමිය නියෝජනය කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට පාද නමස්කාර කරමින් ගෞරවයෙන් අපගේ සජීවී දේශපාලන කතිකාවට ඔබ වහන්සේව පිළිගන්නවා අපේ හැමෝටම අවසරයි අපි අසේල ඔබත් සමග කතා කරේ එහිදී අසේල මතු කළ බොහෝ කරුණු කාරණා තිබෙනවා මේ නිසා අපි අරගල භූමියට ආරාධනා කරලා එන්නට කියලා ඒ සංවාදයට යම් කිසි විසංවාදී මතයක් තිබෙනවා නම් ඒ ඉදිරිපත් කරන්නට ඒ අනුව තමයි අද දවසේදී බලංගොඩ කස්සප හිමියන් අපිත් එක්ක මේ ආකාරයෙන් එකතු වෙන්නේ අපගේ සංවාදය ආරම්භ කරන්නට අපි හාමුදුරුවනේ මම ඔබ වහන්සේට ආරාධනා කරනවා මේ වන විට රටේ තිබෙන දේශපාලන දිශානතිය ගැන ඔබ වහන්සේගේ කියවීම කෙසේද සහ ඔබ වහන්සේ ගැන හැඳින්වීමක් අපට ලබා දෙනවා නම් ඔව් මම පූජ්‍ය බලංගොඩ කස්සප හාමුදුරුවෝ ඒතර මම මේ අරගල භූමියට සම්ප්‍රාප්ත වෙන්නේ වැඩම කරන්නේ මේ පින්නපාතේ වඩිනකොට ජනයා හම් වෙනකොට ඒ මිනිස්සු ගෑස් පෝලිං වල දුක් විඳිනකොට තෙල් පෝලිං වල දුක් විඳිනකොට මම දැක්ක කොළඹ නගරයේ ඉන්නකොට මිනිස්සු බෝඩ් එකක් අල්ලගෙන එළියට එනවා. ඒ කියන්නේ මගේ ජීවිතය තුළ මම මේ වගේ දේවල් දැකලා තිබුණේ නැහැ ඊට කලින්. ඒ කියන්නේ මං කියන්නේ අර ඒ තරම් සංවේදී අවස්ථාවක් පැය 13ක කරන්ට් කැපීමක් ඉස්සර කරන්ට් එක නැති කාලයක වෙනම කතාවක් නමුත් මේ කරන්ට් එක තියෙන කාලෙක මිනිස්සු දුක් විඳිනවා. ඒතකොට දානෙ ගේන්න ගියත් මිනිස්සු කරන හාමුදුරනේ බඩු ටික ගන්න බොහොම අමාරුවෙන් උයා ගන්න විදිහක් නැහැ. හරි පුදුම දුකක් මිනිස්සු විඳිනවා. ඉතින් අන්නේ වේදනාවත් එක්ක මම තීරණය කරනවා භික්ෂුන් වහන්සේ නමක් විදිහට මේ අරගලයට සම්බන්ධ වෙලා මේ තරුණ ළමයින්ට ශක්තියක් ලබා දෙන්න. මොකද තරුණයින්ගෙන් පැනගුණු අරගලයක් සමස්ත පුංචි දරුවාගේ පටන් වැඩිමහලු තැනැත්තා දක්වාම සම්බන්ධ වුණු සහසම්බන්ධ වුණු අරගලයක්. ඉතින් මම දැක්ක මිනිස්සු තෙල් පෝලිං වල එහෙම නැත්නම් ගෑස් පෝලිං වල දුක් විඳිනවා. ඒතකොට ඒ සමස්ත මිනිස්සුන්ට ශක්තියක් වෙන්න තමයි මම මේ අරගල භූමියට එන්නේ. ඇවිල්ලා අපි ආපු පළවෙනි දවස්වල එකිනෙකා හඳුනන්නේ මොකද නන්නාදුන්න පරිසරයක් ලක්ෂ සංඛ්‍යාත මිනිසු පිරිසක් සහසම්බන්ධ වුණා. එතෙන්දී ඊට පස්සේ ටික දවසක් යනකොට කූඩාරම් ගහගෙන නවතින්න පටන් ගත්. ඉස්සෙල්ලාම ගේට් සීරුව එක ළඟට තමයි ආවි. එතන තමයි කෑ ගහන පටන් ගත්. අපිට මතකයි පළවෙනි දවසේ පුංචි ඒ කියන්නේ මහා පිරිසක් උදේ වෙනකොට හිටියන මහා ධාරණිපාත වර්ෂාවත් එක්ක ඊට පස්සේ දැන් චුට්ට චුට්ට මේක විශාල වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ 10 ගහගෙන ඉන්න පටන් ගත්තා. අපි නිකා එකිනෙකා හඳුනා ගන්න පටන් ගත්තා. මට මතකයි මුලදී ඇඟේ හැප්පුණත් සෝරි සමාවෙන්න කියනවා වගේ වචන ප්‍රකාශ වුණා. ඊට පස්සේ ඉතින් මේ රජේ තේරුම් ගත්තා මං හිතන්නේ මේක ඒගොල්ලන්ට ලොකු හිසරදයක් කියන එක. ඔබ දකින්නේ නැති ඉතින් මේ වෙනකොට කොයිතරම් ජයග්‍රහණ ටිකක් අපි ලබාගෙන තියෙනවද කියන එක. අග්‍රාමාත්‍යවරයෙක් අපිට නිවසට යවන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ හොපාර්මේන්තු නියෝජනය කරත් මහා රටේ මහා කැළඹිල්ලක් ඇති වුණා. ඒ වගේම තමයි තවත් ඒ කියන්නේ කැබිනට් මණ්ඩල අපිට විසිරුවා හරින්නට හැකියාව ලැබුණා අමාත්‍ය මණ්ඩල. ඉතින් ඒ වගේම තමයි මිනිස්සුන්ට තමුන්ගේ පුරවැසියගේ බලය ඒ කියන්නේ අපිට මෙහෙම හයියක් තියෙනවා තනි තනියෙන් නැගිටින්න පුළුවන් මම ඒක තමයි විශේෂී ලක්ෂණයක් විදිහට දකින්නේ තනියෙන් අපිට දෙයක් කරන්න පුළුවන් කියන එක අදටත් අපි දකිනවා 10 12 මිනිස්සු එකතු වෙලා බෝඩ් එකක් අල්ලගෙන මේ අපිට මෙන්න මේ දේවල් දෙන්න මේ දේවල් අපිට කරන්න පුළුවන් කියන එක يعني අපි කොට්ටිමක power of the people කියන මිනිසුන් බලය කියන එක විදහා දක්වන්න පුළුවන් වුණා ඉතින් ඔන්න ඔයගේ කරුණු ගොඩාරියක් වෙලා තිය අදටත් පාර්ලිමේන්තුව තුල අපි මේ ළඟදී UN කාර්යාලය ඉස්සරහා ප්‍රොටෙස්ට් එකට ගියා. අපි කතා කරා මේ මිනිස්සුන්ට හිංසා කරනවා, පීඩා කරනවා, ඒ දේවල්
කරන්න එපා කියන එක. ඒකට අපි දැක්ක රජයේ කොයිතරම් බය වෙලා තියෙනවද, කොයිතරම් පොලිස් බලමුළු ඒ සඳහා යොදවලා තියෙනවද කියන එක. අශාන්ති ඔබත් දන්නවා, ඒක බාර්ගල භූමියේ හිටපු නිසා කොයිතරම් ලස්සන වටපිටාව, සුන්දර වටපිටාව තුනද, කොයිතරම් නම් බිය වෙලා තියෙන. දැනටත් අත්අඩංගුවට ගැනීම ආදී සිද්ධ වෙනවා, පැහැර ගැනීම ආදී සිද්ධ වෙනවා. ඉතින් මේ මං හිතන්නේ මිනිස්සු නැගිටින්න පටන් ගත්තා. තවත් ටික දවසක් යන මේ වෙනකොටත් කොටුවේ දුම්රිය පොලිස් ස්ථානයේ උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. මේ හැමදේම කරන්නේ මේ පීඩිත ආණ්ඩුව පළවා හැරලා මිනිස්සුන්ට සහන ලබා දෙන වැඩපිළිවෙලකට යන්න. මොකද ගෝඨාභය රාජපක්ෂ හොඳින් රාජ්‍ය කළා නම්, ගෝඨාභය රාජමැතිතුමා හරියට රාජ්‍ය කරා නම් කිසි කෙනෙක් එපාරට බහින්නේ නැහැ. මිනිස්සුන්ට පීඩාවට පත් කරපු නිසා, මිනිස්සුන්ගේ ධනිය සූරා කාපු නිසා තමයි මහ ජනතාව පාරට බැසී. ඉතින් මමත් සතුටු වෙනවා, මගේ ජනතාවනේ මගේ ඥාතීන් දුක් විඳිනකොට මටත් ඒගොල්ලෝනේ පෙනී ඉන්න හැකියාවක් ශක්තියක් ලැබීම සම්බන්ධව එනවා. ඒ වගේම තමයි දේශපාලන වශයෙන් මේ වෙනකොට ප්‍රතිපත්ති සකස් කරලා තියෙනවා, වැඩ ගොඩාරියක් ප්‍රතිපත්ති සකස් කරලා තියෙනවා, වෘත්ති සමිතිය එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. එතනින් එහාට කොහොමද මේ රටේ දිශානතිය කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමින් යනවා. මේ එතුණ අපි හම්තරනේ ඔබ වහන්සේ ඔතෙන්ට පැමිණි ආකාරය ඔබ වහන්සේ පැවසුවා. දැන් ඔබ වහන්සේ මේ වෙනකොට නිර්පාක්ෂීය ජන අරගල කරුවන්ගේ සංවිධානයද මොකක්ද ඒක? නිර්පාක්ෂික ජන අරගල කරවෝ කියලා කියන්නේ ඒ කියන්නේ පක්ෂයකට වහල් නැහැ කියන එක. එතන මම නම් මගේ ජීවිතය තුළ මම ඡන්දේ පාවිතා කළා නැහැ. සහ දේශපාලන භූමිකාවක තුල මම ගොඩ වැදිරේ නැහැ. මම ස්වාධීන කෙනෙක් විදිහට නාර්ගලයට සම්බන්ධ වෙන්නේ. ඉතින් එතකොට කියන්නේ අපි දැක්ක UMP කියනවා, ශ්‍රී ලංකා කියනවා, සජපි කියනවා, ඊළඟට JVP කියනවා, පෙරටුගාමී කියන විවිධ දේශපාලන පක්ෂ තියෙනවා. අපි දැකපෙකක් තමයි එතනින්ද සංයුතිය දිහා බැලුවට පස්සේ ඒ පක්ෂෙත් එක්ක හිතන මිනිස්සුන්ට ස්වාධීන තීරණයක් ගන්න බැහැ. ඒගොල්ලෝ පක්ෂක යම් ඇජෙන්ඩා එකකට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ස්වාධීන වෙච්ච කෙනෙක් විදිහට, කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවෙච්ච කෙනෙක් විදිහට අන්නේ අයට තමයි අපි නිර්පාක්ෂික කියලා කියන්නේ. එහෙම නැතුව කවදාවත් පක්ෂයකට ඡන්දයක් නොදීපු කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ එයාට පක්ෂයක් තියෙනවා. නමුත් ඒ පක්ෂයේ gedara තියලා පැත්තකින් තියලා තමයි අරගල භූමිය නියෝජනය කරන අන්නේ ඒගොල්ලෝ තමයි නිර්පාක්ෂික කියලා. අපිට බොහෝ පිරිසක් සංවිධාන, අපි වෙනම ගෝල් ෆේස් මූවමන්ට් කියලා වෙනමම තියෙනවා සංවිධානය. ඒ අතර නිර්පාක්ෂික ජන අරගල කරෝ විදිහට අපි පෙනී සිටිනවා. බොහෝ දේවල් තිබෙනවා කතා කරන්න. නමුත් අපේ සංවාදයට ආරම්භයක් ගනිමින් අසේල ඔබට යොමානිට මම කැමතියි. පසුගියදා අපේ සංවාදයත් එක්ක බොහෝ පිරිස් විමසා හිටියා ඔබ කවුද යනවාටත්. මම කැමතියි අපි හාමුදුරන්ට යොමු කරපු ප්‍රශ්න නැවතත් ඔබට යොමු කරන්න, ඔබ ගැන හැඳින්වීමක් දෙන්න. සහ මේ වන විට වර්තමාන රටේ තිබෙන තත්ත්වය පිළිබඳ ඔබගේ කියවීම කෙසේද? බොහොම ස්තුතියි අශාන්ති. බොහොම ස්තුතියි අපේ හාමුදුරන්ට අපේ මේ එදා සංවාදයේත් එක්ක මත වෙච්ච කතිකාවතට ඔබ වහන්සේ ඉදිරිපත් වීම ගැන ඉදිරිපත් වීම සම්බන්ධව මම ඔබ වහන්සේට ගරු කරනවා. මම අභියෝග කරේ ඔබ වහන්සේට නෙමෙයි. මම අභියෝග කරේ මේකේ ඉන්න ඔය කණ්ඩායමට. එයාලා මේකට පේස් කරේ නැහැ. ඒගොල්ලෝ කමෙන්ට් වලින් පේස් කරලා දෙනවා. මගේ ඇඟිලි තුඩු වීරයන්ට මම උත්තර දෙන්න ලෑස්ති නැහැ. මම ඔබ වහන්සේට ගරු කරනවා. මම අසේල සම්පත්. මම තමයි අශාන්ති මේ තියෙන්නේ 2011 මෙරටේ යුද පුටුව මහින්ද රාජපක්ෂ මහත්තයා මෙහෙම කිව්වේ මාව ගෙනියනවා කියලා. දංගෙඩිය පුටුව විදුලි පුටු යුද හමුදාවට අපරාධ චෝදනා කරේ දරුස්මාන්ගේ බැංකිමුන් වර්තා අන්න එක ඉරිට දාපු දවසේ 2011 විමලිරස මහත්තයා තුම්මුල්ලේ උපවාස කරන කාලේ මම තමයි මාතර ඉඳන් කොළඹට එනවා දින 6ක් කිලෝමීටර් 165 මේ තියෙන ලංකාදීපේම කිෂාන් ජීවරු කවේ මාතර වාර්තාකරු පාලකල පුවත මේ තීදාලා තියෙන බැංකිමුගේ වාර්තාවට කියලා 2011. එතකොට මේ රටේ අර රණවිරු ගාය රණවිරු ඔය නොයෙකුත් චෝදනා ඒව කරාට සැබෑ ලෙසම රණවිරුව වෙනුවෙන් මම පාඩ බැස්. හැබැයි මේ පාට බැලලා මම රණවිරුවගේ බිරින්දෑවරු සංගම හදන්න ගියේ නෑ. අම්මලගේ සංගම හදන්න ගියේ නෑ. රණවිරුව විකුණගෙන කන්න ගියේ නෑ මම. ඔය රණවීරුව විකුණන් කාපු සියලු මප්පු හාමිලා 2011 මීට් නෑ. මම මේ පයින් යනකොට මගේ අතේ අඩුම ගාන සෙත් ප්‍රීතියක් ප්‍රීතියක් කියන කෙනෙක් හිටියේ නෑ. මම මාතර බෝධිය පටන් ගත්තම අන්තිමේදී කඳවල රත්මලාන විහාරෙත් තමයි හාමුදුරුවෝ මට කතා කරලා ඒ දේවල් කරේ. මේ 2011. ඊට පස්සේ මම 2007 තමයි ආපන ශාලාවේ සංගමය ආරම්භ කරන්නේ. මම ඒක ජනගත කරන්නේ 2012. මේ තියෙන එක. මේ රටේ පෙට්ටි කඩේ ඉඳලා තරුගණේට ඇත්තන හෝටල් වල ආපනශාල හිමි සංගම් තාම ලංකාව එකයි 2012 3:17 මේ තියෙන්නේ නිපොන් හෝටලේ බිල මාසාරච්චා තිබෙන නිපොන් හෝටලේ කොළඹ මේ තියෙන සියලු විද්‍යුත් සම්මුති මාධ්‍ය වලට ගහපු පැක්ස් එක දැන් නම් WhatsApp වලින් මැසේජ් යන්නේ
एक पैक्स मे पैक्स वे लंका दीप डेली मे सीलूम देवल मे मे कहती मे तीन आपणशाला हिमियांगे संगमे इलाट आपणशाला हिमियांगे संगमे हदला रंजन को मट तेरना मेक रटतूल गिना मेके प्रतिलाभ लाभा पारिभोगिकिया मेरा पारिभोग्या संविधान से उन्े පාරිභෝගිකයනි පාරිභෝගිකය කියලා අද සෑම දිනේ කිඹුල් කඳුළු හෙලන්නේ මොර දෙනවා වැල වැලපෙනවා පාරිභෝගිකය ගැන. හැබැයි එදා කවුරුත් නැහැ පාරිභෝගිකය ගැන කතා කරන්නේ. මට පිස්සුයි කෝ මාධ්‍ය ආත සමහර කට්ටිය. අදන්ති මට මාධ්‍ය ආත ඉඳලා දුන්නා. සමහර කට්ටිය පිස්සුයි වුණා. මම පයින් යන්නේ. ඉතින් මම තමයි පාරිභෝගික ඇසුරින් ජාතික ව්‍යාපාරේ නිර්මාණය කරන්නේ. මේ තින්නේ ඒ මාධ්‍ය නිවේදනේ. මේක සෑම මාධ්‍ය ආතේ පොතේ තියෙනවා. මට බොරු කියන්න බෑනේ මේකේ. හරි. මේ තින්නේ 2014 4/7. මේ තියෙන ඒවිදින්ගේ පත්‍ර ආටිකල් ඒ කාලේ තමයි 2020 ලෝකකුසලානි දිනුවේ මහේලල සංකක්කා මම එදා කෝ 2020 කියන දුරකථන අංකය දාන්න මේ රටේ පාරිභෝගික ගැටලු පිළිබඳව විමසන්න මේ මවුන්ට කරන ගෞරවයක් ඇටියෙද මේ තියෙන පත්‍රය පාරිභෝග ජාතික ව්‍යාපාර. එතකොට මේ රටේ රෝගී වැඩ වර්ජනය කරලා වෛද්‍යවරු බෙල්ලමිරිකලා පඩිපතයි ඉස්කෝලේ අරවයි මේ දාගන්නකොට රෝගී මිනිස් සංවිධානයක් තුන්නේ මම තමයි රෝගීන් අයිතින් සුරකිමේ ජාතික ව්‍යාපාරදී මේ තියෙන මේ මාධ්‍ය නිවේදනය मेरटे धरव धरव इता अयतालेस धरव भावता को दूषण करो बेल मिल मरलदान मेवकर्ण वसगीस मतपैंग अनम से धरव अंटे जाति व्यापार है मम्म इट पास्तम अर हेटक तरण हेटक यूजू हेटक सीलू हेटकाई मेन मे हेटिंग पस्ते धरव अंटे जाति व्यापारी मेती है धरव अंटे जाति व्यापारे बंधु गुण अमित हिरेपति वरिया मटेप ल्यूम धरव अंटे जाति व्यापारे अद्यापन दिन का जास् धातुने मे पास धर्व की मद्रव्य संबंध धर्व जाति व्यापार मम्मी मे हम संविधान पीट मेरटे अनागत विनवे धर्व विनवे वसवीस वारिभोगिक गुणात्मक आहार पान सदायन निमित्त पेरकर जीवत्ति मिथिने से मेरटे संविधान मेरटे सिविल संविधान अदवेन कुट मरणाधार समिति ने मेयि ग्राम संघ समिति ने मेयि रटे පිලිගත් වෘතීන් කව කව කාගේවත් අවදානේ ලක්නවුණු වෘතීන් මෙරටේ ගෞරවනීය මාධ්‍යර ගැන හඳුන්වා දෙමින් ඒ චරිත ලංකාවේ බිහිකරන සමත් වන සංවිධාන 12කට ආසන වාණය මේ තින්නේ ඉරිදා ලංකාදීපේ ඒ අපේ සංවිධාන වල දීපු ඉඩක් මේ මම කර්මාන්තකරණ සංගමයේ කොමියුනිකේෂන් ඉන්න සංගමයේ පාරිභෝගික ජාතික ව්‍යාපාර දැන් වර්තමාන සභාපති රංජිතාගේ මාත්‍යා මේ සැලුන් කට්ටි මේ විදුලි කප්පාදුවෙන් කුඩා කර්මාන්ත මේ නැති මේ 2019 2019 मे 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 मम्मे करब दीवा मे दिख इत अमतरव मेवा मुखद मेरटे धनगन नर मम दख फेसबुक अरे मे दार दीनो मे कमेंट हेम दार दीनो मे अंगिरी तुड़ वीर इपदी लत्नायकोलो अब मेव कशांति मेतमा व्यापाल आंड आपगमा नुगेको रलिया तिब्ब महिंद महत्या मम तमा नुगेकोट देवीन रली पोस्ट्रे मे निकांग पोस्ट्रे मे मे मुझे कुलम गहा पोस्ट्रे मुखद गार दी जनाइतिसा जनता रैलिय स्वाधीन पद निर्मातृ श्रीलांक एकमुत आपना संगमे पारिभाव गोव्यतीन पुदुमग एकमुत रोगी एकमुत पीड़ित गोहियो धरुआ टेटा मेतीन मे लुक मे मे पोस्ट दाह मुलु नुगेकोट अवटमे नुगेकोट एलिमान रंग पीटे तमय मे शलिय दिव्यापी एक मिनी ऐति भस्मग्यवेणी रोग्यवेणि पारिभोगी आरवि धरुआन එතකොට මේ පෝස්ට්‍රේ දැකලා ඇති මේ ලංකාදීප හැරණතනත් මම නිතරම ගහලා ඇති මෙන්න මේ පෝස්ට්‍රේ ඔබට සනීපද මේ ලෝක ආහාර පාන දිනේ දවසේ ඔක්තෝබර් 16 වර්ල්ඩ් ෆුඩ් ඩේ එක දවසේ මම හැම අවුරුද්දෙම ප්‍රදර්ශන කරනවා ඒ වෙනුවෙන් මේ රටේ ආහාර පාන සම්බන්ධව පවතින ආණ්ඩුවට ව්‍යංගෙන් දීපේ මේ සනීපද කියන කතා මේ පෝස්ට්‍රේ හරි ඔව් දැන් අපි දන්නවා බොහෝ දේවල් කරලා තියෙනවා බොහෝ දේවල් කරලා තියෙනවා හරි මොකක්ද මූලිකම පරමාර්ථය මේ ආකාරයෙන් ඔබ නැගී සිටිනා नगी सिटी हेतु तमाइ अपे उपत्ति बल अपट तूना तेईडंग अभी डंकड़ी नोनकती वलकन तीन कड़या मड़कन इन तून अपे उपत्ति बल अभी यम दिशा यम कर एक अलती तनियंगा बुधवास तनियन तम तनियन तमेंगे मेघाती उड़ कट्टी मे कर बे बुधवास धनवत्कर संविधान कथ कर धनवत्कमा शिवदेव मेमी ममगरेक मेरटे पोड़ी मेन मेरटे सामान्य जनता बट लुकुद पोड़ी दिन मे ओणम के मुनियमो गलोट मूर्पाणमना ये संबंध अभी कुंदेश विरहित मेरटे पिनी दीपती प्रधान वशेमतमी
මේකත් පෙන්වන්න බැරුණා මේ මොකද මේ මෙන්න මේක මේ ඊයේ වෙලද ගහ පෝස්ට්රේ මේ ලෝක පාරිභෝගික දවසේ මේ පෙබරවාරි මාර්තු 15 මේ මේ මහජන පුස්තකාලය තිබ්බේ මේක මේක නේද තමයි අපේ මාසාගතා බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ මේ විදුලි ඉන්ධන ආහාර පාරිභෝගිකය මෙන්න මේ අපි කරපු කාර්යභාරය තමයි මහ පොළවේ අරගලයක් කියන එක දැන් පිපිලා තියෙන්නේ මම මේ පෙන්වුවේ මහ පොළවේ අපි කරපු දේවල් දැන් මේ වර්තමානයේ දැන් මේ හැම එකක්ම කරා කියලා අපි තමයි මෙහෙම කරේ කියලා ඉන්න ඉන්න කට්ටියක් ඇවිල්ලා චේන් දාගෙන හොණ්ඩ දාගෙන මේව දාගෙන අන්න ඒ කට්ටිය මම මෙන්න මේ සංගමවාදී මොකද මේ අරගල භූමිය තුල මේ කාර්යභාරය කරපු අපිට වෛද්‍ය මධ්‍යස්ථාන ආරම්භ කර පුස්තකාල දැම්ම හරි සිනමා ශාලා දැම්ම ඔය අරගල භූමිය දුන්නද වසවිස ආහාර අපේ දරුවෝ ගන්න පාසල් මද්රව්ව අපේ රටේ භාවිතා කරන රසකාරක වර්ග වර්ණකාරක වර්ග මේ රටේ ගෝණියෝ 160ක් දන්න ෂාරුක් ඛාන් දවල්ට කන්නේ ඉටිලිද සමෝසාද මොකද්ද කියන එක හැබැයි කාන්තාව දන්නේ නැපා තුන පහට ගැට්ටයක් කල්ලි කුත්තුනොත් මොකද්ද කරන්න ගියා මාර්ගේ අශාන්ති උබලයි වර්ධ නෙමෙයි දැනුවත් කිරීමක් නැති එක එතන අරගල භූමිය අපිට හට් එකක් දුන්නා නම් පාරිභෝගිකයෝ ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා දැන් අපි හොඳ මාතෘකාවකට එන්නේ මේක තමයි අදවසේදී මාතෘකාව අපි හාමුදුරනේ ඔබ වහන්සේ ඔතෙන්ට ගිහිලා කොහොමද හට් එක ගහගත්තේ ඒ කියන්නේ මේ මට කවුරුත් එහෙම අපේ අරගල භූමිය තුල කාගෙමත් ආධිපත්‍යයක් පතුරවලා නැහැ කැමති කෙනෙකුට ඇවිල්ලා අද උනා තමන් කැමති හට් එකක් ඇවිල්ලා ගහ ගන්න පුළුවන් ඉතින් මම උනා ඔව් කීයක් වැඩ සිටිනවා මම දැන් ඉතින් දවස් අපේ 80කට ආසන්නයි ඒ දැන් මම දින ඒ කියන්නේ පළවෙනි දවසේ ගියා දෙවෙනි දවසේ ගියා ඊට පස්සේ ස්ථීර වශයෙන්ම නැවතුනේ තුන්වෙනි දවසේ ඉඳන් ඉතින් එතකොට එතෙන්දී කවුරුත් අපිට හට් දුන්නේ නැහැ මහත්මයා ඒ කියන්නේ අපිට මම මගේ හට් එක අරගෙන ගිහිල්ලා තමයි මම ගහගත්තේ ඊට පස්සේ එතෙන්දී ඊට පස්සේ මිනිස්සුන්ගේ වොලන්ටියර් වෙලා අපිට හට් දුන්නා ඊට පස්සේ ඒ හට් ගොඩාරියක් අපිට දුන්නා සර් ප්‍රහාරයෙන් පස්සෙත් අපිට හට් ආදී දුන්නා ඉතින් මං හිතන්නේ ඒ චෝදනාව පදනම් විරහිතයි මොකද ඒ කියන්නේ අපි කවුරුන්වත් අවසර ගන්න ඕනේ හට් එකක් ගහගන්න ඒ කියන්නේ කැමති කෙනෙකුට ඇවිල්ලා කැමැත් තැනකින් ඉඩ තියෙන තැනකින් හට් එකක් ගම මුල් දවස්වල කිව්ව උතුරු කුරුදු වේන වගේ කියලා ඒ කියන්නේ එහෙම හාමුදුරනේ අරගල භූමියේ විවිධ මත නැද්ද කවුරු හරි මෙතන හට් එකක් ගහගත්තොත් වෙන කට්ටියක් ඇවිල්ලා කියනවා එහෙම අර මෙහෙමයි සම ඒ කියන්නේ ඕනිම සමාජයක විරුද්ධ මත ධර්ණා ඉන්නවනේ ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් කවුරු හරි කෙනෙක් හට් එකක් ගහලා වැඩ පිළිවෙලක් යනකොට ඒකට විරුද්ධ වෙන පිරිසක් ඉන්නවා එතෙන්දී අපි සාමකාමීව මැදිහත් වෙනවා සමහර වෙලාවට ප්‍රචණ්ඩත්වීෂ්මතු වෙන අවස්ථා තියෙනවා අපිට පාලනය කරන්න පුළුවන් දේවල් තියෙනවා පාලනය කරන්න බැරි දේවල් තියෙනවා දැන් පොලිසියකට උනත් එහෙම දැන් රජයකට උනත් පේනවනේ උද්ඝෝෂණයක යම්ම තීරණාත්මක පැතිකඩ වලට ගියාට පස්සේ දැන් අර නම් වෙන්දරලී ගහ මන්දිරේ ළඟදී වෙඩි තියන්න බව තීරණය කළා තිබුණා ඊළඟට අපේ දරුවන්ට පහර දීම ආදී සිද්ධ වුණා ඉතින් ඒ වගේ දේවල් සමහර දේවල් නවත්තන්නම වුණා සමහර දේවල් නවත්තන්න පුළුවන් ඉතින් අර සංවිධානාත්මකව අරගල භූමියට ආපු පිරිසිටියා අසංවිධානාත්මක අරගල භූමියට ආපු හේටිය තනිතනම සිංහල මොකද්ද අපි හාමුදුරනේ මේ වන විට අරගල භූමිය මේ වන විට අපිට වාර්තා වෙන්නේ බොහෝ දෙනෙක් අරගල භූමියේ නැහැ කියන කාරණේ ගිහිල්ලා කියන කාරණේ ශාන්ති තින් තෙල් ටික නැහැනේ ඉන්නේ කොහොමද කියන්නේ ඔක ඉන්නේ තෙල් නැහැ මිනිසුන්ට ඉන්නට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආගමනයත් එක්ක යකොන පහසුකම් එහෙම දෙනවා කියලා ඒ කියන්නේ අපිට ආදරේ කරන්නේ මේක වි මිනිස්සු 125000 කට දවසකට විතරන ටොයිලට් සල්ට ඒතර ටොයිලට් ටික අයින් වෙලා තියෙනවා මූල මේ ගැටලු ආදී ඒ දේවල් එක්ක ඊළඟට වතුර ආදී කලින් ගත්ත විදිහට ඒ වතුර ආදී දැන් ගන්න විදිහක් නැහැ ඊළඟට ඒ නිසා සමහර පිරිස අයින් වෙලා තිනවා සංවිධානාත්මකව අග්‍රාමාත්‍යවරය බලයටපත් වීමත් එක්ක එතුමාට කැමැති පිරිසක් ඉන්නවනේ කොහොම වුණත් මේ රටේ එකක දේශපාලන පක්ෂ ඔළුවේ හිට තියාගෙන හිතන පිරිස ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ට අවශ්‍ය දේ ඉහළ පැලැන්තියත් එක්ක සාකච්ඡා කරගෙන අරගල භූමියෙන් අයින් වුණා සහ ප්‍රතිපාදන සැපීම නැවතු වෙන්න පුළුවන්. ඒත් ඔබහන්සේ අරගල භූමියේ වැඩ සිටින නිසා අරගල භූමිය ආරක්ෂා කරමින් කතා කරනවා නෙමෙයිනේ ওই කාරණේ නේද? අරගල භූමියේ තියෙන දේවල් වස්සාගෙන වහගෙන දෝයි කතා කරන්නේ. මම කියන්නේ ඔහාශාන්ත අරගල භූමිය කියලා කියන ගෝල් ෆේස් එක විතරක් නෙවෙයිනේ. ඕගොල්ලන්ගේ දරත් අරගලයක් තියෙනවා. ඔයාටත් මේ ප්‍රශ්නේ දැනෙනවා. එතන මුළු සමස්ත ලංකාවේම අරගල භූමියේ ඒ විතරක් නෙවෙයි පිටරට මිනිස්සුන්ටත් මේ දුක දැනෙනවා. ඒ මිනිස්සුත් අපිට කතා කරනවා නේ හැමදෙරම මොකක්ද මේ රටට වෙන්නේ? අද උදේ මට කිව්ව එක මහත් එක්ක කතා කරලා හැමදෙර එක්සෝන් එක කලින් රුපියල් 400ට තිබිච්ච එක දැන් 1060යි. ඉතින් එතකොට මොකද්ද මේ වෙන්නේ කියලා මට හිතාගන්න බැහැ හැමදෙර මේ විදිහට මේ උද්දමණයත් එක්ක මේ කොහොමද අපි කටයුතු කරන්නේ කියලා මම කෝ නෑ අපි ඔළුවෙන් විසඳන්න ඕන ප්‍රශ්නයක් තියෙන්නේ අපි මේක සාමකාමීව විසඳගමු අපි ඔළුවෙන් තීරණ ගමු මොකද ඒගොල්ලෝ ඇනලිස් කරලා ඒගොල්ලෝ කරන විදිහක් තියෙනවනේ මහින්ද රාජපක්ෂවත් එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහවත් ඒ කට්ටිය නෙවෙයි ආකිටෙක් තමයි ප්ලෑන් එක අඳින්නේ ඒ ආකිටෙක් කවදාවත් එළියට පේන්න අඳින්නේ නෑ ප්ලෑන් එක ඒ වගේ මේ දේශපාලන ලෝකේ මගේ කියවීම ඒ කියන්නේ මට තේරෙන විදිහට ඒගොල්ලෝ නිකන් නළුව විතරයි
තීන්දුව తీරන ගානේ වෙනම පැනල් එකකින් ඒක තමයි එලියට අවිල ක්‍රියාත්මක වෙන්නේ නැතු මේ වෙන විට අරගල් භූමියේ සිටින NGO සල්ලි වලින් අපිට කට්ටිය සහ පිට රටවල වලින් සල්ලි යන කට්ටිය නෙමෙයි රාජ්‍ය නොවන සංවිධානික නර්තෙන් NGO කියලා කියන්නේ ඉතින් එහෙම උනොත් මේ මටත් ඔය කියන විදිහට පිට රටෙන් සල්ලි එන්න මාත් අරගල් ඔබ වහන්සේ විනෝදභාවයෙන් යුක්තයි නෝන වෙලාවක ඔබ වහන්සේගේ account එකේම check කිරීමේ හැකියාව තියෙනවා කිසි ගැටලුවක් නැහැ නේ ඒ කියන්නේ අපිට එහෙම සල්ලි දැන් අපිට දැන් මම පින්ඩපාත වෙරියට පස්සේ මට දාන පූජ කරන මිනිස්සු ඊළඟට මං ගියාට පස්සේ හට් එක ගැන හැලදෙන මං අහන්නේ හට් එක කොහෙන්ද සමහරට කවුරු හරි කෙනෙක් එක පූජා කරලා වෙන්න පුළුවන් ඉතින් එතකොට ඒ වගේ මිනිස්සු යම් යම් මාට account එකට සල්ලි දැම්ම වෙන්න පුළුවන් හැබැයි මෙහෙමයි ඕනිම තැනක දූෂණේ කියන එක තියෙන දැන් මේ රටේ ඒ කියන්නේ අර්ගල් භූමියේ දූෂණේ තිබෙනවා දූෂණේ මුළු රටේම තියෙනකොට රජයට උපක්‍රමශීලීව අවශ්‍ය කළ තිරුණ මේ අරගල භූමිය දූෂිතයි කියලා පෙන්නන. ඉතින් එතකොට ඒගොල්ලන් කට්ටිය දානවා නිකුමන්ත්‍රණය කරන්න. ඒතර ඒගොල්ලෝ දාලා ඒගොල්ලන්ම සමහරට අත්තරංගුවට අත්තරගෙන ඒගොල්ලෝ මාර්ගෙන් ඩ්‍රග්ස් ආදී වලට සාක්ෂි සාධක තියෙනවද අපි හම්තුරනේ ඔය විදිහට ආණ්ඩුව ඕන කරන් තියෙනවා. ඔප්පු කරන්න කියලා කියන්නේ ඒ වෙතින් සමහර දවසට අපි දැක්කා දැන් පළවෙනි දවස හරිම ලස්සනයි දෙවෙනි තුන්වෙනි වෙනකොට සාර විට විකුණන කට්ටියව කණක් ඇහිරින්නේ නැහැ ඊට පස්සේ නලා ටික ආව ඒව සංවිධානාත්මක වෙන්නේ ඊට පස්සේ ෆෝන් 200 300 ගණන් නැති වෙන්න පටන් ගත්ත එක පාට හොරු ටික එන්න පටන් ගත්ත මෙහොම මේ පුරවැසියෝ නෙවෙයි කලේ ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි හොරු බිහි කළ මෙතන සංවිධානාත්මකව එවල දියේ ඉතින් ඒව සාක්ෂි සහිතව ඔප්පු කරන්න කියලා කියන්නේ අපි කොහොමද අපි පොලිසියක් දාලා නැහැ නේතුලේ. එතන පැමිණිලි සටහන් කරගන්න එහෙම දාලා නැහැ. ඒතකොට අපි රෑ නිදි මරාගෙන මේ ඒගොල්ලෝ අල්ලගෙන ඉඳලා පොලිසියට බාර දුන්නොත් ඊළඟට සාපහුව වෙනවා. ඉතින් අපිට ගහන්නද, බයින්නද, පහර දෙන්නද, පිටුහල කරන්නද මොකද අපි වෙනම ආණ්ඩුවක් ඇතර පිටවල නැහැ. අපිට ශක්තිපමණින් අපි සිස්ටම් චේන්ජ් එකකට දායක වෙලා. ඇයි අපි හැමතැනම මේ වෙනකොට දවස් 90ක් විතර දැන් එකතු වෙලා නේද අරගල භූමියට දවස් 90කට කිට්ටු කාලයක් වෙනවා. ජාතික ප්‍රතිපත්තියකට ජාතික වැඩපිළිවෙලකට සියලුම අරගල කරුවන් එක්කාසු වී ඇයි එවන් ප්‍රතිපත්තියක් සැකසීමේ හැකියාව නැත්තේ තවම? අරගල භූමිය අපි දකිනවා නිකන් කණ්ඩායම් වශයෙන් සැකසීම තියෙනවා. ඇයි අශාන්ති අරගලේ මේ තීන්දුව තීරණ ගන්න උච්චර ඉක්මන් වෙන්නේ? ඒ කියන්නේ ඇයි අපි ඒ කියන්නේ මෙච්චර දින 90ක් කියලාත් කෝ ප්‍රතිපලයක් නැහැ නේ කියලා කියන්නේ. ඒතොර දේශපාලඥ අවුරුදු 74ක් පුරාවට මම කියන්නේ මුල් කාලේ දේශපාලඥ හරියත් ඒත් අපි හැමෝටම කොච්චර දවසක් කොහොම කෑක ගහ ඉන්න දොතර ඉන්න පිරිසුත් යන්න ඕනේ තරුණයනුන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කළ යුතුයි. අපි දන්නේ කොච්චර ඒ කියන්නේ මේ රට සුඛිත මුදිත වෙනකම් ඒ කියන්නේ අපිට පුළුවන් ශක්තිත් මට්ටමේ සිස්ටම් චේන්ජ් එකකට දායක වෙන්න. ඒ කියන්නේ ගෝටා ගෝ හෝම් උනේ නැත්. උනත් ඔබ වහන්සේලා ඉන්නවද ජාතික නැහැ. ඒ ගෝටා බේ රාජපක්ෂ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගිහිල්ලා ජාතික ප්‍රතිපත්තිය අපි ඉලිදක්කල කලබල වෙන්න එපා ඉස්සරහට බලාගෙන ඉන්න ඕ. මොකද කරන්නේ ඉතින් අපිට අපිට කියන්නේ ඉතින් අපිත් කැමති ඇසෙල ඔබට යොමු වෙන්න සූදානම් අපි හැමතුරු පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ වෙනට NGO සල්ලි එන්නේ නැහැ පිට රටින් සල්ලි එන්නේ නැහැ කියලා කියන්නේ සල්ලි එන්නේ නැහැ කියන එක නෙවෙයි ඒ කියන්නේ මුදල් ආදී දෙනවා වෙන්න පුළුවන් නමුත් අපි ඒ දැන් අපිට උනා කතා කරන හැමතුරු ප්‍රසිද්ධ කරන්න එපා අපි ඕනි දෙයක් කියන්නේ අපි කියලා දෙන්නම් කියලා කියන්නේ එහෙම මිනිස්සු උදව් කරන්නේ නැහැ තියෙනවා එහෙම නැතු මේ සම්පූර්ණයෙන් මේ එතෙන්ට නිකන් අහසින් පාත් වෙනවා වගේ ඉන්නේ නැහනේ මිනිස්සු මුදල් හල් පිට රටින් ඉන්න අය ලංකාවෙ ඉන්න අය පුළු පුළුවන් ශක්තිය මතේ වතුර බෝතලයක් හරි ගෙනහලා දෙන්නේ ඒ දේ අර ප්‍රතිපත්ති කියනකොට අපි අපිට කරන්න පුළුවන් දේවල් කරලා තියෙනවා ශාන්තියේ ඒක ඔව් ඒ දේවල් කතා කරමු අනිවාර්යයෙන්ම අසල දැන් මෙතන ගිහිල්ලා ඉන්න පුළුවන්ලු ඔබ තමයි ගිහිල්ලා නැත්තේ මට පේන විදිහට මම නම් ඔතනට ගියා පළවෙනි පාර පිටිපාර ගියා ඔතන අර මර ගාමි ඔව් අපි දැක්කා අපි හැමදේම නැසෙල කෑක ගහ ඉන්න එක පාරම අසෙල නැතුව ගියා ඒකත් එක තමයි ওই කතාව ඒක මට දැනුවත් නැහැ මේ කියන්නේ මෙතුමා මේක තමයි මට අහගන්න ඕන වුණේ දැන් අපි හැමදේම මුලින් ඉඳලාම ඉන්නවා අසෙල ඔබ දැකලා නැන් තරකල භූමියේදී මම හැමදේම මම ගියේ නැහැ මෙලියට භූමියේ මම පිරත් තියෙන දැන් අවුරුදු ගාණක් 10ක් වගේ කාලයක් මේ සිවිල් ව්‍යාපාරය තුළ ජනාධිපති තුන් දෙනෙක් එක්ක ආණ්ඩුත් එක්ක අපිටත් මේ දාන්න හම්බෙන්නේ නැහැ කැටයක් මොලයක් නැත්තා අපිට තේරෙන්න ඕනේ ගියන් පස්සේ පට්ටපල් කුහකේ හොටියක් නෝතන මූලිකව මිනිස් කටින් එහෙම බැලුවොත් පට්ටපල් කුහකේ තියෙනවා හරි මම හාමුදුරුවෝ කියන්නේ මේ කියන්නේ ඔකේ අරගල මම හාමුදුරුවෝ නෑ මේ කියන්නේ හාමුදුරුවෝ ඔතනට මට අදාළ නෑ හාමුදුරුවෝ මම දැකලත් නෑ බද මම ඔය කිව්වෙන් පස්සේ මම දන්නේ අරගල භූමිය නමුත් මේක හාමුදුරුවෝ අද්දර්ශයේදී අරගල භූමිය නියෝජනය කළා කියලා මම හාමුදුරුවෝ ගරු කරනවා දැන් හාමුදුරුවෝ කියන ඕනෙ වෙන හට්ටක් ගන්න පුළුවන් කියලා
ජාත් පුස්තකාල පළේ කෙනෙක් ඇවිල්ලා තහඳුන්නේ පුස්තකාල දෙන්නේ කොටකෝ කම නෑනේ කවුද දැම්මේ ඒකන තමන් කැමති කෙනෙකුට ඇවිල්ලා පුස්තකාල පුස්තකාලේ ආරම්භ කරනවා ඔය පුස්තකාලට වඩා වැඩකට නැද්ද පාරිභෝගිකය ගැන වසවිස ආහාර ගැන පාසල් මත්ද්‍රව්‍ය ගැන මේ රටේ මේ පෝලිං වල අරේ මිනිස්සු මැරෙන ඒ සම්බන්ධව අයි දැනුවත් කරන කුටියක් දාන්න නීතිඥවරුන්ට මේකත් දාන්න පුළුවන් මේ රටේ පාරිභෝගිකය ශක්තිමත් කරන කුටියක් දාන්න පුළුවන් මොලයක් නැතුව ඉන්න කට්ටිය ඉතින් ඔබතුමාට පුළුවන් එතකොට ෆීට්සෙන් ඇවිල්ලා දැම්මේ මේ 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 සිනමාසාලා ඉතින් ඔබතුමාට පුළුවන් ඒක කරන්න අපි පොඩ්ඩක් මම කියන්න කරන්නේ පරිසර සංගීත ඔය විස්තර නෑ 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 කවුද මම අහන්නේ ඒකයි මේ අපි උතන ගියානේ අපි ගියාට පස්සේ පොඩ්ඩක් ඉන්න අර මම කියන්න මගෙන් පොඩ්ඩක් අපි දැන් අර මගෙන් රටේ සංවිධානය සහ අපි සංවිධානය එකතු වෙලා අර දේශපාලනයෙන් විගණනය කිරීම සඳහා කියලා අස්සම් ගත්තා හරි දවස් 3 පළවෙනි දවස අස්සම් පන්න මම කියන මගේ වීඩියෝ තියෙනවා දවස් 2 වෙනි දවසේ ගියා ඉතින් ලයිට් එක ඕෆ් කරා කණුවේ ලයිට් තන ඉස්සරහා හරි ඊට පස්සේ අර ස්ටේජ් එක කතල් ගිය දවස් ස්ටේජ් එක ගිහුවත් අපි එක මෙහා පැත්තේ වුණා. මේ දවස් 3යි හිටියේ. ඊට පස්සේ ආවා ලීසින් සම්බන්ධව අපේ ඒ කණ්ඩායමත් ඉන්නවා. ඒ ලීසින් සහ මේ මේ සම්බන්ධව ඒකත් කියලා මේක දාලා පිරිත් දැම්මා දාලා වැඩේ පටන් ගත්තා ගහලා දැම්මා. කවුද කියන්නේ? තුර්කියෙන් ආවා. චිරන්ත අමරසිංහ අපේ පාස්තු පාරේ ආරම්භයේ සිට අවසන් දක්වා මාසාරච්චා කරනකොට හැමදාම මැක්ක වගේ අන්තිම ඉවරෙන්නේ පාස්තු පාරේ ওই චිරන්තට. ගැහුවා. ඔය අරගල භූමි කාර්යභාරක ලාලිදල්ල පෙරේරා අර YouTube නාලික ගැහුවා අපේ හඳුන්ටත් නුගහ බේරුණ අපේ හඳුන් මන් දන්න කතාව මන් කියන්නේ වේලාද හරිද ඔය ඉඳ කට්ටිය හරිද මේ අපි මේ ගුටික මේ 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 මහ පොළොවේ මේ කාටවත් බය නැතුව අපි වැඩ කළා ඔතන ගිහිල්ලා මේ මල්ලි මේ පොඩි හට්ටක් දැම්මද එහෙම කරා ඒ කවුද කියලා ප්‍රකාශ කරන්න මම ප්‍රකාශ කරන්න කට්ටිය තමයි ඔය ඉන්නේ දැන් ඔය දැන් ඔය දැන් ප්‍රධාන කට්ටිය තිනේ දැන් ඔය ඉන්නේ දැන් ඔය ප්‍රධාන සෙට් එක දැන් උතර ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම ප්‍රධානයි කියන්නේ මාධ්‍යයේ අපි දැන් සමාජවාදී කලා සමාජවාදී කලා සංගමයේ අන්ත දැන්. දැන් වසන්ත මුදලගේ කවුද? අනේ එහෙම කෙලින් කියන්න මේගොල්ලෝ තමයි කියන්නේ. මොකද මේ අන්තරේ සංකඳුම් කරු. හරි අන්තරේ ඒ අන්තරේ නම් ඊට පස්සේ ලින්ක් එක දීලා කොටද? ඔන්නේ වසන්ත මුදලගේ. ඔය ලින්ක් එකේ ඉන්නේ පෙරතුගා. එරන් ගුණසේකර කොහෙද? සමාජවාදී මොකද කලා සංගමයේ? මව සංගමයේ? ජනතා හරි එතකොට අපේ මිත්‍රයා ලහිරු අන්තර්ජාල කීටපො හරි කොහෙද හරි එයා කොහෙද මොකද හිතාරුන 60ක් වෙනස්ද මොකද දෙයක් නේ එයා කොහෙද එයාත් අතන ඒ දෙක ඇර තව ඉන්න ಜಾති ජාතිකත්වය ඔය තව කණ්ඩායම ඒ කණ්ඩායම නැත්නම් බණ්ඩාර සමාජිකයන් පල්ලි මේ ඒකත් එක්ක පොඩි පොඩි කේස් බේස් අවිල දැන් ශ්‍රියාන් මාල කරපො ගියා හරි පාපදී ජනප්‍රියකරණයක හොඳයි තුරුලතා මේ 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 වනයේට වනස්පති එකතු කරන එක වන ජන ගහණේ වැඩි කරන එක හොඳයි උපවාසනේ වැඩි කරන්න දුන්නද කරන්න දුන්නා වැඩි විරෝධය ආවනේ හරි දැන් ඔබ වහන්සේලා එතන කුටි ගහගෙන ඉන්න ඕනේ අපේ හාමුදුරුවනේ මේ රටේ බුද්ධ පුත්‍රන්ට පැවරලා තියෙන කාර්යභාරය බුද්ධ පුත්‍රය කරන ඒ කාර්යභාරය ඔබ වහන්සේ මේ ගෝල් පේස් එක ගල කුටියක් අස්සේ ඉඳගෙන බණ්ඩාරනාග සමාධිය ලයිට් එක කරලා ඒකෙන් වර්ධක කරන ලයිට් දාගෙන ඉන්න ඕනේ කොයිද ලයිට් එනකොට අපි එහෙම මේ මම නම් එහෙම ලයිට් ඔබ වහන්සේ කරන්නේ නැහැ වැඩි වෙනවා හරිද එතකොට බලන්න චැංගීලකට යන බට කරලා වතුර දාන හරි 0 ගේට් එක 0 0 0 ගේට් එක ඇනවුස් කරන කට්ටිය සින්දුක ලලාපයිල ගන්න කොහෙන්ද කරන්ට් එක සුදු පාර වාර කීප දා මම දෙන්න මම ඕන්නේ මම ඕන්න සේරුව ටික හරි ඒ හින්දා සිස්ටම් වෙනස් කරන්න කතා කරන පට්ට හොරගම් කරන ගම ගෙතන අරගලේ හොඳයි ඉතා හොඳයි අරගලේට මම নমস্কার කරනවා මොකද ඒකේ මේ පිටින් සපසන් අපි හිටියේ ඔය ගෝඨාභය නම් හාඳුලේ කාලේ කිව්වේ නෑ ඔබ වහන්සේ දැන් මෙතන කතා කරන සිස්ටම් වෙනස් වෙන මෙන්න ඔබ වහන්සේ කියා කරේ මේකයි දැන් මේ නිර්වාසිකර අයින්ද බුවාසේ මම කනගාටු වෙනවා බුවාසේ මොකද මේ හැම එකක්ම මේ මේ කරන දන්නේ මේ තියෙන්නේ මේ මේ අපේ හාමුදුරුගේ Facebook ගිණුමේ මම මේ ගත්ත දේවල් හරි දැන් මේ හාමුදුරුවෝ මේ සැරේ දාපික තමයි මේ ගෝල් පේස් එකේ ඉඳලා මේ ඉන්න අපේ හාමුදුරුවෝ අපේ මුස්ලිම් ජාතිකයෙක් දානීය මේ කරන කොට මේ මේකේ මොකද ජාතිවාදී වර්ගවාදී ආගම්වාදී කරන මේවා කියන්නේ සීරු දෙනා එකට කිතුත් යන මෙතන මුන්නාසේ කියනවා සමහරු ජාතිවාදී කියාවි අසමගේ පතු කරන වැය පිටින් හිඳ කියලා දාන මේ මුන්නා මේ හාමුදුරුවම තමයි මේ තියෙන්නේ බලංගොඩ කස්සප හාමුදුරුව මේ 2019 හරි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එන්න කලින් මෙන්න මේ හාමුදුරුවෝ දාපු මේ පෝස්ට් හරි
පොහොට්ටුව 100ක් නිවැරදියි නොපෝසිමි. ඒ දැනට සිංහල අපි හැමෝටම තියෙන එකම විකල්පේ ගෝඨාපත් කර ගැනීමයි. බලංගොඩ කස්සප. හරි. ඉතින් ඔබ වහන්සේලා ගෝඨා ගෝමත් ගෝහොම් කියන්නේ ඔබ වහන්සේලා තමයි බුද්ධ පුත්‍රයේ පන්සල්වල නිලුම්වල් පූදලා. හරිද? මේ මහා යුග පුරුෂයා කියලා උපාසකම්මලයක් කඳුල උණු බලලා උපාසක මහත්වරුගේ සරමේ පුත්‍රයන් විදිහට කතා කරලා ගෙනාවු නායකයනේ. හරි. දැන් ඔබ වහන්සේලා අපිට කියනවා අපි මේ මෙහෙම නේද? අපි අපි සත පහර කඩේ ගිහිල්ලා නේද? හරි? මේ 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 හඳුනන. ඒතෝ ජාතිවාදී. මෙන්න. මේ කවුද? පාදෙනිය. කුසිකර්ම වෛද්‍යවරේ මේ. නවසීලන්තෙන් එන කිරිපිට නමේ රසායන කුඩා ඌරු තෙල් කටුපොල් තෙල් පවා අඩංගුයි. බලංගොඩ කස්ස පහඳ මේ ෂෙයා කරපුවා. ඒතර මෙහෙම කළා මේ හඳුනුවෝ. ජාතිවාදී, ආගම්වාදී කතා කළා. මෙතන ගිහිල්ලා ගෝල්වෙස් එකේ මුස්ලිම් මහත්තුරු බෙදෙන ජාතිකෙන් බෙදෙන දානිගාව එක දාලා දානවා. අපි අපෝ හරි සව් අපි මේ ජාතිවාදෙත් නැහැ මුකුත් නැහැ පොඩ්ඩයි මේ වෙන්න වෙන්න හරි ඒ හින්දා අපේ හාමුදුරුවනේ ඉස්සෙල්ලා අපි ඉතිහාසයේ කරපු කීප දේවල් එක්ක ඕනේ මේ වැඩ කරන්න යන්න හරි මමත් මේ ජාතිවාදෙ විරුද්ධව මම කතා කරා වඳකොත්තු ක්‍රියාවලිය සම්බන්ධව අපේ ආපන ශාලාවට දැඩි පහරක් කළ වෙනවා අපි ඒ ලව කරුණා කළා පරීක්ෂණාගාරවල කියලා මේක වඳද නැද්ද කියලා බලන්න කියන එක අපි ඒ වෙලාව හතන් කරා ඒ හින්දා අරගල භූමියේ වෙනුවෙන් කැපවෙච්ච සියලු දෙනා බාල මාළු වැඩි මාළු සියලු දෙනාට ගෞරව නමස්කාර කරනවා හැබැයි අරගලයේ දැන් අරන් යන්නේ වෙන පැත්තකට දේශපාල ඇජන්ඩ එකක් පිටරටින් සල්ලි එන්නේ මොටිවේෂන් අප්පච්චිලා මොනවද දන්නේ කොස්කොලක් දන්නේ නැහැ මොටිවේෂන් අප්පච්චි අපේ අපේ මගේ පැට්‍රී හිමිකරුවෙක් ගෙන වතුර බෝතල් තියා පැන්න මෙයා කා මැද්දට හාලු මගේ යාළු මගේ මචන්ලා මෙන්න වතුර බල් කියලා අරමිනියා ගෙන වතුර ටික මු වීඩියෝ එකක් ගහගෙන සල්ලි දාගත්තා මොටිවේෂන් කියන්නේ හදි වැලේ වැල්ල තිදී කි ඉතිහාසෙ මං කියන්න ඔය දිවිත පාකයක් ගාව මේ හංස බෝට්ටු ගීප එක කොහොමද මේ සංගීත හෝටලේ ඉන්නේ මේ හෝටල් කාමරවල ඉන්නේ ඒ නිසා අරගලයේ සත්භාවයෙන් කර මිනිස්සු සම්පූර්ණ නොමගයවලා ඒ මිනිස්සු විකුණගෙන දැන් කනවා කට්ටියක් නම්බර් එකට ඒ හින්දා ඒකයි මං කිව්වේ අනිත් එක අරගලේ භාවිතා කරනවා දේශපාලන ප්‍රතිරූප හදාගෙන පාර්ලිමේන්තු යන්න හරි තවදුරටත් අරගලේ ගැන කතා කරමු
ඔබ නැවතත් එකතු වෙන්නේ ලංකාදීප රතුකට්ටේ සජීවී දේශපාලන සංවාදයේත් සමග අද දවසේදී අපේ මාතෘකාව වඩපත් උනේ අරගලයේ දියාරු වෙලාද අරගලයේ ආවචාතක වෙලාද කියන කාරණය. මොකද පසුගිය දවසේදී රතුකට්ටෙන් මේ පිළිබඳව අසේල සම්පත් සමග කළ සාකච්ඡාවත් සමග තමයි මේ සංවාදයට විසංවාදයක් මතුවෙමින් තමයි අද දවසේදී මේ සජීවී සාකච්ඡාව මේ ආකාරයෙන් දිව යන්නේ. අපි කතා කරමින් හිටියේ අරගලයේ සැබෑ තත්ත්වයේ පිළිබඳව අසේලට අපි හාමුදුරනේ විවේචනයක් තිබෙනවා සෑහෙන දුරට මම කැමතියි ඔබ වහන්සේ ඔතන නිරන්තරයෙන් සිටින නිසා තවමත් අරගල භූමියේ සිටින නිසා ඔහු ඒ පැවසු දේවල් වල සත්‍ය අසත්‍යතාවය ඔබ වහන්සේ කියනවා නම් මුලින්ම මම කියන්න ඕනේ අර පුද්ගල විවේචනය සම්බන්ධව මට එල්ල කරපු ඒ කියන්නේ මම හිතන්නේ ඔබත් පිළිගන්න ඇති සහරාන් පාස්කුභාරයේ संबंध ऋचुव मेदिहती वेग पिटिपासी कौदे की अभी विनकोट बोम पुपुरुट मैं आरण सेनासने वेडिटी तो मट आरचुना तेज अभी सहन कंपनी पत्ना मे अभी अहिंसक मिनसुने मेदेन्नी इतकोट विविध पार्श्वेत एल्लवना तेजी क्यों सहरा वीडियो पट शेवन तेजी संपूर्ण सहरा धरण मतवादी वेरदी संबंध होता मैं फेसबुक හරිද ඒ වගේම තමයි පහුගිය කාලේ 69ක් වූ ලක්ෂයක් වූ ජනතාව ඡන්දය පාවිච්චි කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. එතකොට එහෙම වුණොත් මේ මිනිස්සු මේ රටේ යවන්න ඕනද? මිනිස්සුන්ට වරදින්න පුළුවන්. අපේ බුද්ධ ශාසනෙත් එහෙමයි. වැරදීම් හදාගෙන ඉස්සරහට යන එක තමයි වැදගත් වෙන්නේ. අරගල භූමියේ මුල් දවස්වල තිබිච්ච ගැටුම් දැන් අසේල මහත්තය එතන හිටපු නැති නිසා දන්නේ නැහැ. ඒ කියන්නේ මුල් දවස්වල කොච්චර ප්‍රශ්න ගැටුම් තිබුණාද? මීටින් එකක් අරගෙන एक किवर कर लेसिंग हम बेन्ने धरम प्रश्न कटे हर साम कामी मट मेदनो अंत एक बलापुर मिनीसु एक्की का सीन महत्ति मटन मटकोच्चर पुद्गल को योचने मगेन मम्मेतर हाटने मगद पहुगे वसर गापुर मेरटे मिनीसु एन सहन कपेलो अति अपिता मंगित अपी एक्ट पुद्गल विवेचने अभी दिगोलम जनता ඔව් ආසියලගේ විවේචනයත් සමග අපේ හැමතුරුනේ ප්‍රශ්නයක් යොමු කරන්නට කැමති අපිව නරඹන ප්‍රේක්ෂකයෙක් යොමු කරලා තියෙනවා මේ වන විට අරගලයේ කියන්නේ JVP සෙලවෙන මනසට කියලා. මම හිතන්නේ මේක දිගටම අරගලයට යොමු වෙන චෝදනාවක්. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. හරිද? අපි වගේ තනි තනි වශයෙන් ආපු අය ඉන්නවනේ. ඒ වගේම තමයි සංවිධානගතව ආපු පිරිස ඉන්නේ. ඒතර JVP එක එහෙම සංවිධානගතව ආපු පිරිසක්. SYU එක. SSC එක. ඊළඟට දැන් අරගල භූමියේ කියනවානේ අපි හැමතැනම කිසි දේශපාලන මතයක් එක ඉන්න පාකේ කරන්නේ. මට චුට්ටක් කාලේ දෙන්න. එතකොට ඊළඟ එක තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියන එක. එතකොට ඒගොල්ලෝ සංවිධානගතව ආපු අය. සහ ඒගොල්ලන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තුල හොඳට උගන්වලා තියෙනවා. ඒ කියන්නේ කොහොමද දේශපාලනයේදී කතා කරන්නේ? දැන් මෙතුම මතක් කරපු ලහිරු වීරසේකර, ඉරංග ගුණසේකර, වසන්ත මුදලිගි යම් හොඳ දේශපාලනික වශයෙන් පුහුණු කරලා තියෙනවා. එතකොට පුහුණු කරපු අය ඊට පස්සේ ඉස්සරහා ප්‍රෙස් වල වාඩි වෙනවා. ඒතරෙ දකින්න දර්ශනේ. දර්ශනයත් එක්ක මිනිස්සු හිතන දැන් තව ඉන්නෝනේ පිටිපස්සේ දැන් මෙතුම කියන්නේ මාව දැක්කේ නැහැ කියලා. හැබැයි දැකපු නැති මාව Facebook එකෙන් දැකලා තියෙනවා. ඊළඟට බගා පැල ඒ දේවල් දැකලා තියෙන එක ඉතින් සබුද්ධික ජනතාව දන්නේ කොහොමද එහෙම දැක්කේ නැහැ කියලා කියන්නේ. නෑ බුවාසේ අපි තරගෙදී හින්දා බඩ මේ සාකච්ඡා හින්දා බුවාසේ කියලා follow කළා මේක. නැත්නම් මම දන්නේ නැහැ. ඔව් එතකොට අර බයිසිකල් එකේදී ප්‍රශ්නයක් ඇති වුණා කියලාත් මෙතුම මේ දන්නවා. මේ එහෙම වෙලා තියෙනවා. ඒවත් සමහරට මේ නිසා හොයාගත්තම වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් එතකොට අර ප්‍රෙස් එකේ මුලින් වාඩි වෙන සහ කතා කරන මිනිස්සු අනුව තමයි තීරණය කරලා තියෙන්නේ මේ JVP ද පෙරටුගාමීද කියන එක. නමුත් කිසිම දේශපාලන පක්ෂයකට අපි මේකේ අයිතිය ලීලා දෙන්න සූදානම් අදටත් ඒ පිළිබඳව සංවාද විසංවාද යන මම හිතන්නේ මෙතුමේව දන්නේ නැහැ මොකද අභ්‍යන්තර සාකච්ඡානේ. මෙතුම අරගල භූමිය නැති නිසා අරගල භූමිය සම්බන්ධව බාහිර කෙනෙක් සතු දැනුම තමයි මෙතුම ළඟ තියෙන්නේ. මම හිතන්නේ අශාන්ති ඒ මාධ්‍ය වේදනියක් විදිහට තියෙන දැනුම අපි අරගල භූමියේ තුල ඉන්න නිසා අපි දන්නව කොහොමද ඒ දේවල් සිද්ධ වෙන්නේ කියන එක. ඒ නිසා කිසිම දේශපාලන පක්ෂයක ඩියල දෙන්නේ නැහැ. ඒ වගේ මතවාද ආපු ගමන් අපි ඒ දේවල් දුරු කරගනවා. සහ බලන්නකෝ දැන් රාජ්‍ය හැකියාවක් තිබෙනවා අරගල භූමියේ. ආ ඕන තරම් තියෙනවා. මේ අපේ WhatsApp group තියෙනවා. ඒ වැඩි කොච්චර සංවාද විසංවාද යනවද? රණ්ඩු වෙනවා, යාළු වෙනවා. එහෙම දේශපාලන ලෝකේ එහෙම නේ ඉතින් දේශපාලන ලෝකේ තුල එහෙම. අනික දැන් මෙතුමාට කිව්වා බුද්ධ පුත්‍ර විද්‍ර ඔබ වහන්සේලා එහෙම ඉන්නේ කියලා. නමුත් ලංකාව ඉතිහාසය තුල අපි භික්ෂුන් වහන්සේලා විදිහට මේ සාසනික වශයෙන් මැදිහත් වීම කළා තියෙනවා. අපි ඔතෙන්ට ඇවිල්ලා අපේ මම නම් මගේ ජීවිතේ සංචාරක ජීවිතයකම එක තැනක වැඩවාසය කරපු භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි. මම ඔතෙන්ට පින්නපාත වැඩම කළේ දේව කටයුතු කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැල්වල වුණත් වාසය කරන්න ඉඩ දීලා තියෙනවා. ඒ නිසා ඒක පදනම් විරහිතයි භික්ෂුන් වහන්සේ. රත්නාවගේ පන්සලේ
ඔබවහන්සේ රතනාමුගේ පන්සලේ නිවාසක මම මාදුලුවාවේ ශෝභිත හාමුදුරුවෝ විවිධ භික්ෂු උන්වහන්සේ ලැසුරු කරලා තියෙනවා. හරිද? ඒතකොට ඒක හාමුදුර නමනේ දැන් දානෙකට ගියපු ෆොටෝ එකක් අරගෙන කියන්න පුළුවන් ආ ඔබ වහන්සේ මෙයාගේ කෙනෙක් කියලා. බයිසිකල් වැඩේ කරනකොට මම පැතුම් කෙනෙක්ගේ කෙනෙක් කියලා. බීජ වැඩේ පැල බෙදා දීම වැඩේ කරනකොට තව කෙනෙක්ගේ කෙනෙක් කියලා කියන මුලින්ම ජාතිවාදී කිව්වා. ඊට පස්සේ JVP කිව්වා. ඉතින් ඔය වගේ විවිධ ලේබල් ගහන්න පුළුවන්. නමුත් ඒකේ සත්‍ය අසත්‍යතාවය තමන් තමයි දන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේ නමක් විතර රතන සාමින් වහන්සේ පාර්ලිමේන්තු වෙන නිසා හාමුදුරම දේශපාලනයට ආපු ගමන් ටිකක් ඒවක් කියන මන් ටිකක් සැර වුණා නම් කියයි මේ ඥානසාර හාමුදුරුවන්ගේ කියලා. ඉතින් ඒ නිසා ඒ පදනම් විරහිත චෝදනා අපි භික්ෂුන් වහන්සේලා විදිහට කටයුතු කරන අපිත් එක්ක අපේ නම් ওই ජාතිවාදී ප්‍රශ්නයක් නෑ. අර ඉතින් දැන් Facebook එකේ දාලා තිබෙන එකක් සම්බන්ධව තමයි කතා කරලා තියෙන්නේ. එවකට ඇතිවිච්ච ගැටලුවක් ඒක. අපි ඒව निराකරකෙන්නේ. මම අර කලින් කිව්වේ මිනිසුන් ප්‍රශ්න අතීතයේ පිළිමදව හාරවුස්වල මිනිසුන්ට පහර දෙන එක නේ වැදගත් වෙන්නේ. අපි අපේ තියෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන එකයි වැදගත්. ඒක මම අසීල සම්පත් මහත්තයට ගෞරව කරන්නේ එතුම පාරිභෝගික වෙනින් පිනම් මම කැලේ ඉඳගෙන මං ආවට පස්සේ මට මේ ළඟදී ඔබතුමා ආපන ශාලා හිමියන්ගේ ඒ සංගමේ නියෝජනය කරන සභාපතිනේ ඒක නියෝජනය කරන සමන් ඔබතුමා ගන්න මම දවස් දෙකක් මේ දානි වෙල දුවා කඩේකින් අරගෙන මට දරුවෙක් ගෙනහැලා දුන්නා මුළු දවස් පළවෙනි දවසෙත් මගේ ඇඟපන් නැති වෙලා මං සැතපෙලි හිටියේ දෙවෙනි දවසෙත් එහෙම අජින මොටෝ දාලා එතකොට මං හිතන්නේ තාමත් ඒ වගේ දේවල් සිද්ධර මං මුතුමන් ඉතාල ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පුළුවන් නම් අන්නේ දේව සම්බන්ධවත් හොයලා බලන්න ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රාමාණික වශයෙන් ඒතර අපිට හරිය මට ඇත්තටම අමාරු නම් මං අර ස්වභාවික ආහාර පාන වලට හුරු වෙලා තියෙන නිසා ඉතින් මේ අර ඒ වගේ දේවලුත් වෙනවා නම් මං හිතනවා මිනිස්සු වෙනුවෙන් කතා කරන දේ ප්‍රායෝගිකව ඒ විදිහට ක්‍රියාවට නැංගෙනකොට මේ රට ගොඩක් ලස්සන රටක් බවට අපිට එකිනෙකාට එකතු වෙලා කටයුතු කරන්න පුළුවන් කියලා. සහ මේ තව පොඩ්ඩක් මට දෙන්න අසන්ති මේ අපි ඒ කියන්නේ අරගල කරෝ විදිහට මේ මෙතුමකෝ තුරු වලින් එකක් නෙමෙයි අපි කරන්න උනේ එළවලු පැල වගා එකක් ව්‍යාපෘතිය තමයි ආරම්භ කළ තියෙන්නේ. ඒවට අවශ්‍ය මේ දේවල් ඔක්කොම සකස් කරලා තියෙන අපිට රජයක් තරම් ඉතින් එහෙම සල්ලි භාගි නෑනේ. එකනම් අපිට හම්බෙන දායකයෝ හම්බෙන අයත් එක්ක එකතු වෙලා තමයි අපි මේ දේවල් කරන්නේ. ඒ වගේම තමයි අපේ පාපෙදී එකත් එහෙම අපි පොළොනරුව පිටුවල ඉන්නේ. දැන් අපේ ඔබවහන්සේ අරගල භූමියේ වැඩවාසය කරන නිසාද මේ දේවල් මේ ව්‍යාපෘති ගොඩ නැගෙන්නේ නැත්නම් මේක අරගලේ දෙයක්ද මොකද? නැත්නම් එළිය හිටියත් ඔබවහන්සේ මේ දේවල් කරනවා. මම ඒ කියන්නේ අරගල භූමියම නෙමෙයි මං කියනවා මම භික්ෂු මං ඉස්සර පින්ඩපාත වරනකොට පරිප්පු ආදී වළඳන්නේ ඒ කියන්නේ පාත්‍රෙ පින්ඩපාත වෙනම අත වහනවා. ඒ කියන්නේ ගෙදර හදා ගන්න දේවල් තමයි මං ආහාරයට ගන්න උත්සාහවත් උනේ. ඒ කියන්නේ අර වළඳන්න බැරි හින්දා නෙවෙයි. ඒ කියන්නේ එතකොට මිනිස්සු පුරුදු වෙනව ගෙදර වවන්න. මම සාම්ප්‍රදානිකුල ගොවිපල්ලකින් පැවතෙන්නේ. ඒතර අපිට කුඹුරු තියෙනවා, තේවතු තියෙනවා, මේ දේවල් තියෙනවා. ඒතකොට අපි බලංගොඩ මගේ ප්‍රදේශයේ නිසාත් එහෙදී අපි මේ ගත්තේ ලුණු කරවල හදී දේවල් තමයි කඩින් ගත්තේ. ඒ වගේ සම්ප්‍රදායක් අපිට තිබුණා. ඉතින් ඒතර මම කැමති අන්නේ ජන සම්ප්‍රදාය හැටතර මම අරගල භූමියට ආවත් නැතත් ඒ දේවල් අපි මිනිස්සුන්ට පෞරාදර්ශයක් සපයලා තියෙනවා ඇත ඉතිහාසයේ ඉඳන්ම. ඉතින් මේ ඒ නිසා අපි ඒකත් එක්කම අරගල භූමියේ භාවිතා කළා. ඒක තුළ මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නත් අපිට පිටරට ආයේ සහයෝගය නව නිපුණ ආදී දේවල් මම කලින් කළ තිබුණේ. ඒ දේවල් සම්බන්ධව අපි කතා කරගෙන යනවා මේ. කෙසේ හෝ අද දවසේදී රතුකාට ලංකාදීප රතුකාට සජීවී සාකච්ඡාට මේ ආකාරයෙන් එකතු වෙලා ඉන්නේ මේ සියලු කරුණු කාරණා එක්ක පැහැදිලිව පෙනෙන්නේ ඉන්න දෙපැත්තේම අරගල කරුවන් දෙදෙනෙක්. අසල ඔබත් කරන්නේ අරගලයක්, ඔබ වහන්සේ කරන්නේ අරගලයක්, අපි ජනතාව ලෙස කරන්නේත් මේ අරගලයක්. කෙසේ හෝ අද දවසේදී අපි ප්‍රධාන මාතෘකාව බවට පත් කරන්නේ ගාල මෝදුරු අරගල පිටිය ගෝඨා ගෝ හෝම් කියන සටන් පාඨයේ මූලික කරගන්නමින් අසේල පැහැදිලිව කියන්න මෙවන් සිස්ටම් චේන්ජ් එකකට තමයි මේ දේ පටන් ගත්තේ. ඔබත් අද ඔය ආකාරයෙන් කිව්වාට ඔබත් එතන හිටියා, ඔබ වහන්සේ තවමත් එතන ඉන්නවා. මේ අරගලේ සිස්ටම් චේන්ජ් එකකට යා හැකිද අසේල? මට කෙටි පිළිතුරක් දෙන්න. ගෝඨා ගෝ හෝම් කියන තේමාව රටේ ජනගත කර ප්‍රදීප් චාල්ස් සහෝදරයා එක්සත් ජාතිවාදී සංගම සභාපතිවරයා මේ මොහොතේ අද උදේ අත්අඩංගුවට අරගෙන මේ මොහොතේ කොටුව පොලිසිය ඕවාසි මහත්තයා රට වටේ දාගෙන යන අධිකරණ ඉදිරිපත් නොකර ප්‍රදීප් චාල්ස් සහෝදරයාත් මගෙන් රට සංවිධානය සංජය මහත්තයතුළු පස් දෙනි. මම ඉදෙන්න තමයි මෙතන මේ ආවේ මාධ්‍යමත් කියලා. ගෝඨා ගෝ හෝම් කිව්වේ අපේ හාඳුනුනේ ඔය කවුරුවක්වත් නෙමේ අපේ චාල්ස් සහෝදරයා. මම ඒක නෙන්නේ කිව්වේ ඕකින් ඉහළ පිළිකට කියන මේ මම කියා දෙන්නේ ඒගොල්ලන්ට. මේගොල්ලෝ මේ කරපු වැරදි මම මේ කියන්නේ මට අරගලේ පිළිවෙල කිසිම තරහක් කමනාපයක් නැහැ. අරගලේ වෙන කැපෙච්ච පොඩි දරුවන්ගේ වැඩිමාල් සිරු දෙනා මම ගෞරව කරන උත්තම ආචාරක. ඒ වෙනින් කැපෙච්ච විශේෂම ගෞරවණීය මාධ්‍ය. මාධ්‍ය වේදී මේ සිරු දෙනාගේ කැපීතන් ඔබ ඔබතුමිය මොනතරම් මේකද? ඔබතුමිය රටාවට කේස් එකක් දාන්න උදස්සේ. ඈ ආවනේ. අපේ මාධ්‍යෙන් නම් වෙනද අපේ මාධ්‍යෙන් කවුද ගහුවේ? ඔය අරගලේ ඉන්න කොණ්ඩ කුරුළු කුඩු කිච්චු නිකා ගියා ගහුවේ. මම මේ අතුරු ප්‍රශ්නයක් කිව්වේ. හරිද? එතකොට කැපගිරීම කරගත්තා කියලා මම ගෞරව කරනවා. අද ප්‍රදීප් චාල්ස් සහෝදරය අත්තරම් කරන් තිනවා.
මේ දැන් රට රටේ කරන්නේ ගෝට ගෝහම් කිනාවිය කවුද කපුටු කාක්කා කියන එක ගිනෑයි දැන් ඉතන අරගල 0 ඇසෙලා දැස ඔය ඔය මොන සිස්ටම් චේන්ජ් කරනවත් මං අහන්නේ අදවසේ දින 90කට කිට් වෙලා තිනි කළ හැකි දෙයක් මේක තනි කරම ගෝට ගෝහම් එකට වඩා කරල වෙත්තේ මොකද්ද එයා කරේ අයිආයිපි ටීම් පව් යවලා ආණ්ඩුව ගෙදරවෝ සබහසොන් ටික අඩුකුන්නේ ඕක නෙමෙයි කතාව මේ අපේ ආම්දුල්ලවත් මම දැක්කේ නෑ ඒදාය මමයි කළුබෝවේ පදුමහාඳුර අපි කට්ටිය තමයි මේ ගේම් මේ පටන් ගන්න මුලින්මගේ පාර්ලිමේන්තු ගාන පාර්ලිමේන්තු ගෝම් කියන්නේ පාර්ලිමේන්තුවෙන් වුණ මේ ප්‍රශ්න විසඳන්න අපි හම්බුනේ හරිද මේ අරගලේ මිත්‍යදේ මං කියන්න රජිත් ප්‍රේමදාස මහත්තයාට පිබිදගෙන ආපු සමාජ ජන බලවේගයේ ගෝට පේල් කියපු හරි වාඩි වුණා ගිහිල්ලා ගෝට ගාව ගිහිල්ලා මේ වෙච්ච වැඩි එක මන්දිය දුරත් රණික්කම දිග මහත්තයා රින්ගාලයට ජන අදමිති වුණා හරි මේ වැරදි හරි විපක්ෂ නායකවරයාට නමලගේ පොළුපාර හරි දැන් උටි ගෑව මේ වෙච්ච වැඩි රටේ ඊට පස්සේ හැම ගමකම කොල්ල දෙන්නේ කිරේ තුන් දිනකට නඩු මැතිම තුරු ගෙවල් ටික හේරම පිට්ටුන සමහර පුච්ච ගත්තා හේරම කරා දැන් ගන්න වන්දි ගවනවා ඔය මුකුත් නැහැ ගෝට ගෝහෝම් කියන එක වඩා උතන ඉන්න නීතිවේදීන් ඔය සියලු දෙනාට දැනගන්න තුණා මේ ව්‍යවස්ථානුකූලව බලයේ තියෙන මේ තින මේ මෙයන් බෑ එහෙනම් මෙතන ප්‍රජාතන්ත්‍රවාදී කරන තු වැඩි මොකද්ද පාර්ලිමේන්තුව විසිරීමේ යෝජනාව ගෙනල්ලා එක තුනෙන් දෙකෙන් වැඩි ඡන්දය සම්මත කරලා පාර්ලිමේන්තුව විසිරුණ එක මෙයාලා කිව්වා මේක හරියන්නේ නැහැ ඡන්දෙට සල්ලි නැහැ මේ ජීවිතේට පාර්ලිමේන්තුව යන්න බැරි අප්පු හැමදේම තමයි මතය ගැහුවේ මුලින් කිව්වේ 227 දෙපා කියලා අපි හඳුනුවා මට කියන්න අපි හඳුනුවා 74ක් ගාව කවුද කියන්නේ පාසලට 225 එක කතා 225 එපා කිව්වේ කවුද 74 ගෙදුවේ කවුද ඔකස්සට ඈ මොකද වෙන්නේ ඒ නිසා පාර්ලිමේන්තුව විසිරවන්න ඕන ගෝට ගෝහම් කියලා කරන්නේ මේ අපේ හාමුදුරුවෝත් මේක සම්බන්ධ වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කිරීමේ කාර්යභාරය තමයි ඔය කට්ටිය දැන් බාරගන්නේ ඒ නිසා දැන් කොහොමද දැන් ගෝටක් ගන්න ඕන ලහිරු වසන්තෝද කියන්නේ ගෝට මේක ගන්න ඕන මෙහෙම කරන් පස්සේ යයිද බුරු කතානේ පාර්ලිමේන්තුව විසිරවන්න ඕන ඒ සඳහා බලපෑම් කරන්න ඕන අත උස්සන්න නැත්ත දෙන්නගේ පිට්ටුව ගෙවත් 150 උස්සනවා අද පුච්චන ගෙවලුත් නැහැ කරන්නේ නෙවෙයිකුත් නැහැ නන්ද පාර්ලිමේන්තුව 100 ගණක් කියන පාර්ලිමේන්තුව පෙන්ෂන් එක ගැන බලන්න කොහොම අරගල භූමිය කතා කරු මේවා මෙන්න ප්‍රශ්න මේවා හරි මේ මෙහෙම කතා කරන්න ඕනේ ඒ නිසා මේක ලොකු බදන් උපවාසයලා අරගලේ කරලා මේක කරලා ආණ්ඩුව ගෙදර ගියා හරි ඊට පස්සේ ජනාධිපතිවරයා ආණ්ඩුව බාර ගන්න කිව්වා කොහොම JVP එක වඳු බාර ගත්තද දැන් කියන අපිට දුන්නක් කරා අපිට දෙනක් කරන්න ඕනේ අරගල ගිහින් බාර ගන්න තුමා හරි පෙර මාත්‍ය කියන දැන් මේ බයිලා කතා එයාට තුනේ වෙලා ගිහින් බලේ ගන්න එයාට වනික්කම දී මාත්‍ය අපි කරු කරනවා කවුරු බාර ගන්න තිබෙන වෙලාවේ ඉන්වෙන්ස් එකේ බාර අරගෙන කොහොම හරි දැනුම් අහලා දැන් මේක අරගෙන යනවා දැන් මොන දේ වුණත් හරිම්පනා හඳුනන මනුස්සයලෙක් කළා හජිපිත මහත්තයන් ගැලවිලා කියන්නේ තම්පි ගන්නවා කියලා ස්වාධීන වුණානේ එතකොට මේකෙන් උනේ මොකද්ද ආණ්ඩුව දුර්වලුනේ නැහැ මේක විපක්ෂය දුර්වලුනේ මේ අරගලෙන් ඒක තමයි මෙතන උනේ හරිද මේ මේ ඒ නිසා මේක ගෝට ගෝහොම් කියලා දින 90 වනේ මේ 100 වනේ 150 දින පොළ විශ්වවිද්‍යාල දරුවනේ විශ්වවිද්‍යාලේ නැහැ හොස්ටල් එකේ ඉන්නත් බෑ ගෙදර ගිහිල්ලා කරන්න දෙයක් නැහැ ඔතන දිනේ ගහන් ඉඳි කියලා ඉසි ප්‍රශ්නයක් නැහැ මං ගෞරව කරන නෙමෙයි ඒක නෙමෙයි කර හැමදාම ගිහලා ගේට් හොල්ලනවා මේව කරනවා කඳුළු ගෑස් කරනවා අපිට ගැහුවෝ කියන මොන බොයිද කතාද මේවා ඔයගල කරනවා මේ රටේ මිනිස්සු පාරවල් වහලා ජන ජීවිතය අඩාලලා මිනිස්සු කන්න නැතු අම්මල පන්සල් වල දාන්නේ නැහැ පන්සල් වල හරි බුද්ධ පුත්‍ර ගෙන පාණ්ඩුව කද දාන්නේ නැහැ අදෙන්ද කඩු කුඩු හැගෙන එන්න දැන් කඩවල අරන්නේ අද කොහොදාන ඉතින් මේ තත්ත්වෙ හටගෙන තියෙද්දී තවදුරටත් මේ ගෝට කොහොම ගන්න නැතුව අපි දැන් කරන්න තියෙන්නේ මාර්ග මෙස්ක පාර්ලිමේන්තුව වෙන්නීම. දැන් ඔයකෙන් ආණ්ඩුව පෙල්ලුවා හරි ජෝන්ස්ටන් ගියා මෙයා ගියා. දැන් නම් වෙන්ද ගහපු මහමලකාරයෝ ඇතුළට ගියාද කවුද ගියේ? අරගලේ කරපු කට්ටිය තමයි හිවේ ඉන්නේ. හරි? ගහපු වෙන්ද ගෙලී ඉන්නවා. හරි? ඒක නේද තියෙන්නේ. අර ගමේ ගොඩේ කොල්ල නඩු දාගෙන අන්න රුපියල් 5000 ගන්න නෝස්ටර් ගෙවාගෙන අන්න අධික නඩු කියනවා. ඒතර ඔය අරගලේ ඉන්න ඔය අපේ රටේ ඉන්න පුරවැසියන්ගේ කූල්මත් කරලා ගන්න සල්ලි අර ගම්වල ඉන්න කොල්ලන්ට දෙනවද රුපියල් 5000 පුතේ නඩු ගියන් කියලා. අප මොටිවේෂන් එක ගන්න හපාගත්තා. අරගලේ ඉන්න CID ගෙන්නුවා. මොකද CID ගෙන්නුවේ මොටිවේෂන් එක රවුල ඉදිලාද පාට කරන්නද? නෑ. ප්‍රශ්න කරන්න ගෙන්නුවේ. හරි? එහෙනම් එයා ගියා. දැන් අනිත් අප්පුහමිලාගේ පැටිගිරිය ඉලිවෙනවා. මම ඒක නිකු එන්න කියලා මම කිව්වනේ මම මේක තව නාලිකත් මම කිව්වා. ඇයි එන්නේ නැත්තේ? බඩු තියෙන මාගාව. අපි මේ සියල්ල ඇයි ඇසෙල බඩු තියාගෙන ඉන්නේ? ඇයි හෙලි කරන්නේ නැත්තේ? අපි හාමුදුරුවෝ ඉන්න තියෙන අරගෙන. නෑ මේ වෙනුවෙන් කැපෙච්ච අපි ඇතුළු සිවිල් සංවිධාන, වෘත්ති සංවිධාන. අනිකුත් බහුජන සංවිධාන. ඒ වගේම පොඩි දරුවක් ඉඳලා වැඩිමහල්ලා දක්වා අර කොහොවල පටන් ගත්ත වීදි. සාක්ෂි තියෙනවද අපිට බිය විය යුතු කාරණා? නෑ නෑ මම සාක්ෂි දාන්නේ මට අවල් මේ හාමුදුරුවත් එක්ක මට හාමුදුරුවෝ අරගෙන භූමිය නෑ හාමුදුරුවෝ මේ ඇවිල්ලා තියෙන්නේ මෙතන අරගල භූමිය හාමුදුරුවන්ට කැපිල්ලක් තියෙනවා. ඒකේ ඒකලොගේ ලකුණු ටික දාන හාමුදුරුවෝ එළදී. නැත්නම් අරගල භූමිය ප්‍රධානජනිත නෙමෙයි මේ හාමුදුරුවෝ.
හරි මම හාමුදුර අගරු කරන්නේ නෙමෙයි මේ හාමුදුරට එතන ගහන්න ඇවිල්ලා ඒකනේ ගෑන ළමයි හාමුදුරනේ පන්සල් ලෝන් ටික දාලා කමෙන්ට් දැම්මා නැති නිසා මම මේ කරන්නේ මේ බුද්ධ පුත්‍රයෙක් මම සිරුර ගනුකොද හරි ඔබ වහන්සේ ආපිගෙන මම ගනුකොද වහන්සේට ඔබ වහන්සේ කියන මේ Facebook එකේ මුස්ලිම් කට්ටිය එකයි දෙකයි පෝස්ට් ඔබ වහන්සේ තනි කර රාජිනී මුස්ලිම් කට්ටිය විරුද්ධ වීඩියෝ දාලා දී හරි ඒකයි ඔ කොහොමද නැහැ කියලා මම පෙන්නන්න කිව්න්නේ ඒක සිග්නල් නැ මේ මේ දීපුවේ මොකෝ මේ 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 සජිත් ඡන්ද දෙන්න එපා මේ බදුරු දීන ඉන්න ෆොටෝ දාලා මොකෝ මේ 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 එකක් දෙකක් නම් කවන්නේ මේ මෙතන තියෙනවා කොළ 9ක් ෆොටෝ ෆොටෝ දෙකද ෆොටෝ 18ක් තියෙනවා පහදුන්නේ මේ 18 දින වහන්සේ ජාතිවාදීව කතා කරපුවා දැන් වහන්සේ අපෝ නෑ මම ඒක බොරු කතා කරන්න එපා පහදුන්නේ ඔබ වහන්සේ රතන හමුගාවේ ඉඳලා අතන ඉඳලා මෙතෙන් ඉඳලා ජාතිවාද කඳුද දැන් ඔබ වහන්සේ අර බෝසත් එක්කයි මෙතන ධර්ම දේශනා කරන්න එපා මොකද ඔබ වහන්සේලා මේ ගෝඨාක රාජපක්ෂ රාජපක්ෂ પરම්පරාව බලයට ගේන පොහට්ටුව විදලා උපාසකම්මලගේ හදවතුණු කොල්ල උපාසක මහත්තුරුන්ගේ හදවතුණු කොල්ල බලයට ගෙන පහන්න ඒක ඔබ වහන්සේලා කොහොමද කොහොම කියන්නේ අපිට හරි හරි එහෙනම් මම මේ කියන්නේ මේක අරගල භූමිය කරේ මොකද කොහොගත්තේ ඔබ වහන්සේ දන්නවද මේ රටේ වීසි මාෆියා වෙනින් පොල්ලෙන් ගහලා මැරුව ප්‍රසිද්ධ ගේරන්න ජනාධිපති ගේරන්න සුනිල් ජයවර්ධන කෙනෙක් කියන්නේ ඇයි යාගේ ෆොටෝ එක ඔය අරගල භූමිය ගහන්න බැරි ලසන්ත මතක් වෙන මන ප්‍රබෙන්න සිසිත මේගොල්ලෝ මතක් වෙන මන එයාගේ ෆොටෝ ගහන්න පුළුවන් ඉතිපන්දම් ගාලා මේගාලේ පුළුවන් රමුක්කන මැරිච්ච තරුණයාගේ ඉති මේක ගහලා ඉතිපන්දම් පත් වෙන්න පුළුවන් සෑම දිනාගේම ලීසින් සාවෙන් ගන්නගේ පොල්ලෙන් ගහපු සුනිල් ජයවර්ධන හාමුදුරු මත මතක් වෙන කාරක බොහෝසෙම අපි යන්නේ නෑ මම අරගල ඉන්න අපහම දැක්ක ලොකු ලොකු ටික ඒගොල්ලම ඒගොල්ලෝ ඇයි ඒක කරන්නේ අයියෝ දැන් ඔබවහන්සේ කෝ අපිට අර කුටි ගහන්න පුළුවන් දෙන්නේ කියලා. අපි කියලා කුටි ගහගෙන වසමිස දැමන දහ කවුද වක් කියන්නේ? දැන් ඒගොල්ලෝ තුන් නැත්ද? රයිට්. මෙන්න පුස්තකාලය. මෙන්න මේක වෛද්‍ය මධ්‍යස්ථානය. මෙන්න සිනමා ශාලාව. ඒකම. එන එන දරුවන්ට අර කපුටු කාක්කේ දරුවන්ට අද වෙනකොට හඳුනනකොට මද්රවේ තියෙනවා. මෙරටේ මද්රව සම්බන්ධව කතා කරලා තින්නේ මෙරටේ පාසල් මද්රවේ මම දී පරිදුරට කියලා. ඒතර මේ මද්රව සම්බන්ධව එතන ප්‍රදර්ශනයක් දාලා ඒ දරුව දැනුවත් කරන්න අපිට කොහොම අපි එන්නේ නැද්ද මාධ්‍ය මධ්‍යස්ථානක් තියෙනවා එක දවසක් ඔය මාධ්‍ය මධ්‍යස්ථාන අපිට කතා කරන්න මාස සාකච්ඡාවක් තියෙනවා අපි ලොකු මිනිස්සු නෙමෙයි අපි මේ මහ පොඩ වැඩක් කරන මිනිස්සු ඔබ වහන්සේ දන්නෙත් නැහැ 2000 ගෝඨාභය රාජව ජනාධිපති වෙච්ච දාවේ ගෝඨාභයේ නම කටක් කරලා කියන්න බැරි වෙනකොට අපි හාරුදුනේ ගෝඨා නාරම්පිට කඩේ හාගෙන පුටිවාරි කරේ ජාතික රෝහලේ සංචාරය වූ අපි RMB දෙව්වේ අපි අපේ අපේ අපි අපිත් පසුද කෑ ගැව්වේ අපි තමයි කොරෝනා වෙලාවේ මේ සියල්ල වෙනුවෙන් මතවාද හදලා අර පොලිස් නිලධාරු අර බැරක්වල අර මලමිනි දාපු අත්මේස් දාගෙන ඉඳලා කෑ ගහලා අරන් දුන්නේ ඒ ක්‍රියාකාරී මහ පොලෝ අපි හැදුවේ රජි පෙරදල් මාතේ රෝල් පාක් හිටි ඡන්ද පෙරදිරි වල එළියටම නෑ අපි තමයි පාර වල් ගහලා හදලා දුන්නේ අද අවිල කතා කරන්න හරිද ඒ නිසා මේකේ අපි කාර්යභාරයක් කරලා තිනවා අපි මෑල්ල නෙමෙයි හැබැයි අරගල භූමියේ මෙරටේ පාරිභෝගිකයට තීරෝදවත කර්මාන්ත කරුවට සංචාරක කර්මාන්ත සොයන්ර ගියා ලොතරැයි පාසල් සේවා මේ කාටවත් ආඳුනේ තනක් දුන්නේ නැහැ කොහොමත් නැති කොණ්ඩකාරයෝයි මේ කුරුසකාරයෝයි අතේ දාව මේවකාරයෝයි මැජික් කාරයෝ ඇවිල්ලා මේක දැන්නගත්තා අන්තිමේදී ඒගොල්ලන්ට පිට රටින් සල්ලි ආවා මොකද්ද උනේ අරගල YouTube channel කාරයෝට channel එක ප්‍රොමෝට් කරගත්තා හරිද මුදල channel එක ප්‍රොමෝට් කරා පේජ් එක වැඩිදුර කරගත්තා කරගත්තා මම ඔව හාමුදුරුවෝ ගැතිව හදපු ප්‍රතිපත්ති ප්‍රකාශන ගන්නකො ප්‍රතිපත්ති ප්‍රකාශනේ මට පෙන්වන්න හාමුදුරුවෝ ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඕකේ තියෙනවාද මෙන්න බලන්න බලන්න මම පෙන්වන්න මේක මේ තියෙන ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මේ ඔරිජිනල් පත්‍ර කෑල්ල 2016 මේ රටේ කතා කරපු එක හරි ආහාර පිළිබඳ ජාති ආහාර පිළිබඳ ජාතිපතිය ප්‍රකාශ පත්නකොත් ජනාධිපතිම උපවාසයක් කරනවා මෙන්න මෛත්‍රීපාල ලොක්කගේ ළඟ මම ඒ සම්බන්ධ කරලා උපවාසය මෙන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා අවදි කරලා ආහාර ජාතික ප්‍රතිපත්තිය රටට අවශ්‍යයි මතේ මට කියන්න ඔබ වහන්සේලාගේ ඔය ක්‍රියාදාමය තුළ පාරිභෝගිකය ආරක්ෂා කර ගැනීම සඳහා ආහාර ගුණාත්මක වසවිස ආහාර සඳහා මේ රටේ ඔබ වහන්සේ දන්නවද ආහාර පනත දැන් ඔබ වහන්සේ කියනවා හරිත මේවලම 2980 ආහාර පනත මේ රටේ තියෙන පහඳුනි ඔබ වහන්සේලා අජිත මොටෝ ගැන කතා කරනවා හාමුදුරනේ අජිත මොටෝ ගැන ඔබ වහන්සේ දන්නෙත් නැහැ මේ රටේ කතා කරනවා මෙන්න හරි මෙන්න මෙන්න මේ සම්බන්ධ උපවාස කරනකොට පිටකොටුවේ බලා ගන්න අපේ හාමුදුරනේ මෙන්න මේ 2012 පිටකොටුවේ ස්ටේෂන් එකේ जनाधिपत ජනාධිපතිතුමනි මයිලෝ පැකට් එක දුන්නේ මම වෙනදාම නෙමෙයි. ඔය සීනි මතකනේ මම ලංකාපුට අරගෙන ගුවනි. ඒතර මෙන්න හඳුනුනේ අපි කරපුවා. මේ කරපු අපි අපිට මේ අරගල භූමියේ මේ අපි ජනප්‍රිය වෙන්නේ අපේ PR එක අපිට තියෙනවා. අපි කිව්වේ මේ රටේ ඒතනට පුරවැසියන්ට මේව දැනුවත් කිරීම සඳහා මේකේ සිනමා ශාලාවේ ජෝගිමගුන් අරකයි මේකයි දාන්න කලින්
මෙහෙරට මේ වසභිස ආහාර උනාත්මක ආහාර පාරිභෝගිකය වෙනින් තැනක් දුන්නේ නැති ප්‍රශ්න අපි කියන්නේ අනිත් පැත්තේ සිවිල් ව්‍යාපාරය සඳහා සිවිල් වෘත්තීය සමිති වලට වඩා සිවිල් සංවිධාන වලට අවස්ථාවක් දුන්නේ නැහැ තනිකර දුන්නේ පෙරටුගාමි පක්ෂයේ ලැබි කට්ටියටයි ජනතා විමුක්ති පෙරමුණට ලැබි කට්ටියට ඒ අරෙන්න උපහාසය මට කියන්න ඔය සීරෝ ගේට් වේ අරද නැයි මේ තැනයි අද නන්දුලියට ගහලා දිනන මේගොල්ලෝ වරගොල් කට්ටිය ඔය නන්දුලිය බහලා තියෙන්නේ උද්දිග්ගිය මාල්ලිපොසේ කියා කට්ටිය ගියා එයාලට පාර්ලිමේන්තු යන්න හාමුදුරුවෝ ප්‍රමුඛ අරගලේ බාධා කරනවා ඔය නඩුවසා නිලියෝ මේ රටේ දරුව වෙනුමේ මේ රටේ ආහාර වෙනුමේ මොකද කරලා තියෙන්නේ හරවත් කලාත්මක නිර්මාණයක් කරලා දිනවද මේ හැබිචෝල් මේ කරලා ගමේ කොටේ ගෙදර තියෙන පෞසත්වා විනාශ කරලා අල්ලපු ගෙදර අම්මා එයාගේ බාප්පා ලව් කරන යටි රංගනේ පෙන්වලා දීලා ඔලු කාලා දරුවගේ මාස කාපු නන්දුලිය කියලා අපි ජෝට පනල මේක හදනවා හදයි බම්බුව හායි අපි කාල වේලාව ගෙවිගෙන යනවා අවසන් වෙලා 10යි අපි හාමුදුරනේ ඔබ වහන්සේට අපි යමු ඉතිදානා ඒ කියන්නේ දැන් මෙතුමා නැවත නැවතත් ඉදිරිපත් කරන කාර්යය අපිට තැනක් දුන්නේ නැහැ කියලා එහිම තැනක් දෙන්න ආධිපත්‍යයේ පතර වුණ තැනක් නෙවෙයි අද වුණත් මෙතුමට පුළුවන් අද පුළුවන් වේලෙ හින්දා අද පුළුවන් වේලෙ හින්දා නෑ ඊට කලනොත් පුළුවන් ඉතින් අපි කවුරුත් හාමුදුරනේ ඔබ වහන්සේ මේ බුරු කතා කරන්න එපා මේ මම එහෙන් දැක්කදේ මම කියන්නේ මට කතා කරන්න අපේ කිරන්තර ගහලා පැන්නුවා ලාට ගහලා පැන්නුවා අපේ තාස් සහෝදර රංජන් නිදාස් කරන කෙනේ පොට අරගෙන ඒ රංජන් දාලා කේස් එක දාලා කතල් එක දැම්මා රංජන් කියන්නේ හොරෙක්ද රංජන් කියන්නේ මේ හැමෝම හොරුයි කියලා අද හිරේ ගිය මිනිස්සුයා ඒතර එන්නේ පොට කරන් ගියම තාස් විරෝධ දක්වන ඔබ වහන්සේ දන්නේ ඔබ වහන්සේට බණ්ඩාරනා සම්බන්ධතාවලා ගාව මේ ජාතිවාදී කණ්ඩායම් දන්නේ එතන ඉතින් ජාතිවාදී කණ්ඩායම් දැක්කේ ඉතින් आहार संबंध संबंध कथा करती रासायनिक रासायनिक पोहर संबंध कथा करती है तमाइ देशीय आहार प्रतिपत्ति क्रियात्मक अवस्था निर्माणीकरण कीलती है गोवितंट दाल सील राजायत ऐकापतिकरण जाति मिहुन सभा स्थापित कलयुतुलती है मे तीन संबंध मे अदरपत् कलती है प्रकाश ने सिनेमाशाला फिल्म कथा करण ඒකේ මේ පුංචි වෙලාවක තමයි සිනමාව පෙන්වන්නේ ඉතුරු බොහෝ වෙලාවල් සාගරය සම්බන්ධ අපි පාලිත වික්‍රමසිංහ මැතිතුමා කිව්වනම් කියයි බොහෝ දුරට ඒ කියන්නේ යාළුවෝ තමයි අපේ देशपालन पक्ष वल्ट पहार्दने अरगल भूमि पहार्दने का देखा දැන් අපි නිර්පාක්ෂික ජනාරගල කරෝ විදිහට පෙනී ඉන්නේ පැහැදිලිවම දැන් අර පෙරටුගාමි ජේවීපී ආදී සංවිධානාත්මකව කණ්ඩායම් මෙතන ඇවිල්ලා ඉන්නවා අපි ගහලා පැන්නුවේ නැහෙනේ ඒ වගේම තමයි අනිකුත් පක්ෂ වලටත් එතෙන් එන්න පුළුවන් අපි එපා කියලා නැහැ හරිද යම්මාකාරක සංවිධානාත්මකව අනිත් පක්ෂ වල එන්න බෑ කොහොනේ නෑ නෑ අපි නම් එපා කියලා නැහැ ඔබවහන්සේ මං කියන්නේ ඔබවහන්සේ නෙවෙයි මේක හෙඩ් එක දෙන්නේ වෙන කට්ටියන්නේ ඔබවහන්සේ මේ පැත්ත ගිහගෙන මෙයන්නේ මේකට මේ ලින්ක් උනාට අපිට කරන්නේ දැන් නෑකට මේක හෙඩ් එකක් ඉන්නවා ඒ අය තමයි මේක ජේවීපී ගැව්ව මොටිවේෂන් ගැව්ව මොටිවේෂන් අපි පැනවා අන්තර් සාකච්ඡා වල නැහැ නේ ඒක මට අභ්‍යන්තර සාකච්ඡා වලට එන්න කොහෙද හඳුන්නේ මේ ජීවිතේද මහජනමින් මම මිනිස්සු වලින් පෙනෙන විදිහ මේ කොහෙන්ද පිරිසක් ඇවිල්ලා මේකට කතා ඒගොල්ලන්ට අපි කියන්නේ බෑ අපි චරිතනේ අපි හයිලයිට් වෙනෝනේ එපා මොකද ඒගොල්ලන්ට අපි හයිලයිට් වෙනෝනේ ඒක प्रेक्षक එතකොට ඒ වගේ මිනිස්සු ඉන්න මේ රටේ හැම පුද්ගලයෙක්ම වගේ බොහෝ පුද්ගලව සම්බන්ධ වෙච්ච අරගලයක් මේක මික පුරවැසි අරගලයක්. ඒතකොට ආණ්ඩුවටත් ඕන කරලා තියෙන්නේ දැන් පහර මාධ්‍ය වේදින්න පහර දීම ආදී කතා කරන්නේ. ඒතකොට සමහර විට මාධ්‍ය වේදින්න පහර දීපු අය ආණ්ඩුවෙම ප්ලෑන් කරපු අය වෙන්න පුළුවන්. අපිට ඒක නෑ කියලා කියන්න බෑනේ. ඒක අරගල භූමියේ වෙන හඩක් නෙවෙයිනේ.
නැත්නම් මොකක් අපි හඳනගන්නේ මාධ්‍ය දෙන දාපන කතා කරන්න නැහැ කවුරක්වත් අපි කතා කරන්නේ මහේස්ලා කට්ටිය ගෝටකෝකම මහේස්ලායි මේ කවුරුමයි මේයි ඔබතුමා ඉදන් මාව දැකලා නැහැ නේ ඉතින් මම කතා කරලා තියෙනවා මේ මේ ඔබ වහන්සේ කතා කරලා අපි දන්නේ නැහැ ටීවී චැනල් වල යන්නේ නැහැ නේ ගියාද අපි දැකලා නැහැ මම හිතන්නේ සර්ච් කරලා Facebook වල නම් හරි වෙන්නේ නැති අපි නම් දැකලා නැහැ YouTube අපිත් ඔය YouTube නාලිකාවල ඉන්න අපි දැකලා තියෙන ඔබවහන්සේ මේ ඊට පස්සේ ඔය ගුවන් පස්සේ එහෙනම් ඔබ කතා කරන්නේ නැහැ නිවුස් බලන්නේ නැහැ ඔබවහන්සේ තමයි එකපාරට කතා කරන්නේ නැපා මාධ්‍ය දෙන ගහපෙන් කවුරුත් කතා කරන්නේ නැහැ කතා කරේ ඒගොල්ලෝ ගත්තේ හිරේ ගත්තොත් නිදහස් කරවු කියනවා අනිත් පැත්තේ මාධ්‍යන් අපේ 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 ශාන් ශාන් සර්වණි ශාන් ශාන් නැත්තම් ලොකු කීපයක් කියන කොට ගොගම ඉතින් එහෙනම් මේ ඔබවහන්සේ මේ ඒක සුද්ධ කරන්න හදන්න එපා එතන පාතාලේ වගේ එනෙන්ට රුස්සනේ කට්ටිය ගහනවා ඒක ඒක නැද්ද ඇවිල්ලා බලන්නකෝ එහෙනම් ගහන්නේ කියලා ඔබවහන්සේ දැම්මේ නැද්ද ලේඩේ ඕනෙම ජන කණ්ඩායම ඔබවහන්සේ හුවේ නෑ මට නම් ගැහුවේ නෑ පළබෙදෙනකටයි බාපු ෆුට්බෝල් මේ වැඩේටයි බකට් එක ඇද්දද නැද්ද නෑ ඔබතුමා නෑ බකට් නෑ ඔබතුමා මේ සම්මාදේ ලංමාදේ මේ සම්මාදේ ඔබවහන්සේ කියන ඕන ඕන කරුණ කියනවා නෑ නෑ ඔබවහන්සේ කියන අරගලට ඕන ඔබවහන්සේ මට කියන අරගල භූමියේදී ඔබවහන්සේ පළබෙදෙනකට බකට් එක ඇද්දද නැද්ද සංවාද විසංවාද තිබුණා ඒව ඔබතුමායි නේ ඒක ගහගන්නව නෙමෙයි නේ ගහගන්න නෙමෙයි අපි දන්න ඔබවහන්සේ දාපු කමෙන්ට් අර අර කෙල්ලෝ දාන ඔබවහන්සේ පන්සලක් නැද්ද එහෙම ඕනේ නෑනේ ඔබවහන්සේ කියලා විහාරස්ථාන ගින්නකම ඔය ගෝල් ෆේස් එක උඩ අරන් ගහන් ඉන්න ඔතන ඇවිල්ලා අරගල ගම්පන් ගමේ දායකත්වයක් ගිහිල්ලා මොකද මොකද ඔතන වෙන්නේ කරන්නේ ඇයි ඔබතුමා ඔබවහන්සේ පොල් ගමේ ඔබ පන්සල ඔබ විහාරස්ථාන නැද්ද මන් සංචාරක භික්ෂුන් වහන්සේ නම සංචාරක භික්ෂුන් වහන්සේලා කියන මාර කතාවක් නෙමෙයි පන්සලකට නම් කියන සංචාරක භික්ෂුන් වහන්සේලා දැකලා ඒක දැන් උන්වහන්සේලා කැමති දින 90 92 95 ඇයි යන්න තැනක් නැහැ ඉන්න පන්සලක් නැහැ අර කුටියක් ගහගෙන බණ්ඩාරක සමාධි ලයිට් එකේ ලයිට් අරගෙන ශංගීලගේ වතුර බට කඩන් ඒකේ නාගෙන මේ ඉන්නෝ අනේ මම එහෙම නැහැ ඔබතුමා කොහොමද බුද්ධ පුත්‍රයෝ ඉන්නේ නැහැ අපි නම් එහෙම නැහැ අපිට ඕන තරම් මේ මානාගාන්තුල අවධානය යොමු කරන්න මේ මේ වහන්සලා මේ මේ උන්නාසලා ගැද වහන් පන්සල්ට හොයදෙන පන්සල් වැහිලෙන් උතුරුසා නැගෙන්න හරිද මේ මේ ගෝඨාභය ගමේ මේ මේ ගෝල් ෆේස් එකේ කූඩාරම් ගහගෙන මේ ඉන්නෝ මෙන්න මේ මේ ඔහොම වැඩ කරලා වැඩ නැහැ හඳුනේ ඔය සිරුරට අගවුර කොබහන්සේ කරන්නේ ඔබවහන්සේ බහින්න මානාකට බැලලා ඔබවහන්සේ දැනුවත් තියන ඔවා දැනුවත් කියන පුඩ්ඩා කියන යන පුතා පැලයක් ඉඳන් ඉන්න පාරට උත්තර ඉඳන් ඔකසින් ඕනේ නැනේ ඉතින් ඒ පාර තමයි ඔයද පාර දන්නේ නැතුණ අර පිස්සු කතා කරන මේ වෙන්නේ නැති දේවල් වලට වැඩ කරන්න එපා අහන්න ගම සිවුර බාතා කරන්න එපා වෙන්නේ නැති දේවල් වලට කතා කරන්න ඉඩ දෙන්න ඔබතුමා දැන් සෑහෙන වෙලාවක් කතා කළානේ නෑ නෑ ඔබ වහන්සේ කතා කරනවා කියන්නේ මේ ඇත්ත ඇත්ත වහන්න නෑ අපි මං ඔබ වහන්සේට එතන ගහන්න ගිහිල්ලා ඔබ වහන්සේ කරන වැඩ වලට බකට් එක දැලා ඔබ වහන්සේ කියන එන්නලු කතා කරන්න අපිට අපි දන්න නිසා තමයි අපි නාවේ ඔබවහන්සේට එතන කේස් එකක් දැම්මද නැද්ද කියන්නේ මට කතා කරන්න ඉඩ දෙන්න ඕන මම කතාන්නේ මං අහන්න උත්තර දෙන්න ඔබවහන්සේ අරගල භූමිය ගැන කියනෝනේ ඕඩක වෙන්න පුළුවන් කිසි අවුලක් නැහැ එන්න හත් ගන්න කියලා දැන් ඔබවහන්සේට එතන කේස් දැම්මද නැද්ද මට කියන්න උත්තර සංවාද විසංවාද තිබුණා සංවාද විසංවාද මේ අපි හඳුන්නේ ඔබවහන්සේට අරගල භූමියේ කාන්තාව අපේ ඔය ඉන්න දරුපටව කේස් එකක් දැම්මද නැද්ද මට එච්චර උත්තරේ උනේ කේටි සරලයි දැන් ඔබතුමා මේ ඒකත්නේ සරල මට උත්තර දෙන්න බහස කිව්වේ ඒක තමයි සංවාද විසංවාද ඔබතුමාට සංවාද නේ මේ සරල ඔබතුමාට කරන්න ඕනේ මේ ප්‍රමේලත් සාමාන්‍ය ජනතාවට තීරණ බාස ගන්න ඔබ වහන්සේට අරගල භූමියේ බයිසිකල් වැඩේ ප්‍රමෝට් කරනකොට පැල වැඩේ ප්‍රමෝට් කරනකොට අරගල භූමියේ වුණ යක්කපටවු ටිකක් ඉන්න ඒ පටවු ටික ඇවිල්ලා ඔබ වහන්සේට වැඩේ අල කරාද නැද්ද ඇයි අසේල මිනිසුන්ට අගෞරව කළා නෑ අගෞරව කරන්නේ දැන් උපවාසයකට සත්‍යයන් කරන වැඩේට උපවාසයක සත්‍යයන් කරන වැඩේට ඇවිල්ලා කතා කරනකොට ඒක හොඳ වැඩක්ද? ඇයි ඇයි එහෙම? දැන් උපවාස දැන් උපවාසයේ පළබෙදේකට ඇවිල්ලා අරගෙන භූමියේ ඉන්න දරුවෝ අපික දරුවෝ කියලා කතා කරාද නැද්ද? සමහරාගේ වැරදි අවබෝධය නිසා වැරදි ප්‍රකාශ කළා තින ඒගොල්ලෝ දැන් එකතු වෙලා ඔබතුමාගේ ස්ටේජ් එක ගැන කතා කරන්නේ. ඒ ස්ටේජ් එක ගහපු අය ඒකට විරුද්ධව කතා කරපුවා දැන් එකට වැඩ කරනවා. ඉතින් ඒකනේ වෙන්න ඕන. महानायक එක පේන්න මහානායකයා තමයි විපතර මේ රටේ ගෙනාවේ නැත්නම් භික්ෂුන් වහන්සේට ඕන උදැන් වල ඉඳලා පිටං අගින් නම් වෙන්න පුඩා කසින් නම් වෙන්න එක තැනක හොඳයි කියනෝ එක තැනක නරකයි කියනෝ අර ඇට නැති දිව හැම පැත්තෙම ඇට නැති දිව නෙමෙයි අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා සිවුරු දාගෙන කරන්නේ ඔබ වහන්සේලාට ගැළපෙන දේවල් නෙමෙයි ඔබ වහන්සේ බණ භාවනා කරනවලු හරි ඉතින් හාමුදුරනේ බණ භාවනා කරනව නම්
අර දායක උවසි උවසියන් ගා ගිහිල්ලා දැන්නත් යන්නකො මෙතන මේ අලකන්නේ නේද මෙතන හිස්වදාගෙන මිනිස්සුන්ට දුකක් කරදරයක් වුණා අපි හඬක් නගන එක වැරදිද මහත්මයා හඬක් ඉතින් අපේ හාඳුනනේ ඔබ වහන්සේලාගේ හඬ ඇරෙතිනේ ඊයේ පෙරදනේ දැන් ඔබ වහන්සේලා මේ රටේ පාසල් දරුවෝ මත් අපි වැඩසටහන් කරනවානේ අපි හැමෝම මාධ්‍යවල දාන්නේ මේ මේ වහන්සේ මේ වැඩසටහන් කරලා තුනයි හරිද අපි වැඩසටහන් කරනවා සාකච්ඡා කරනවා අපි නම් දැකලා නැහැ ඉතින් එහෙම කරා නා දකින්න අරගල භූමිය නැහැ අන්න අරගල භූමිය ඕනේ නැහැ දැන් ඔබ වහන්සේ දැනුමක් තියෙනම් අපි මේ රටේ මේ සම්බන්ධ YouTube channel එකට ගිහලා බලන්න ළමයින්ට වැඩසටහන් කරලා නැද්ද කියලා ඒක නෙමෙයිනේ අපි හඳුනේ කියන්නේ ඔබ වහන්සේලා එන සියලු පාර්ශව එකතු කරගෙන සියලු පාර්ශව එකතු කරන් ඕනේ වැඩේ කරන්න එහෙම නැහැනේ එහෙම කරලා නැහැනේ කරනවා නේ ඔබතුමා නැතුනට මොනව වෘත්තීය සමිතියක අපි සාකච්ඡා කරනවා වෘත්තීය සමිතිය කියන්නේ හරිනේ ෆ්ලැට් එක මේ වෙනකොටත් ෆ්ලැට් වලට කට්ටිය ගිහලා දැනුවත් කිරීම කරනවා ගම්මට්ටමේ දැනුව ඒවට ගෲප් බෙදලා තියෙනවා කමිටිපත් කරලා තියෙනවා ඔබතුමා අභ්‍යන්තරයේ නැති නිසාවත් දන්නේ නැහැ නෑ මට අරගල භූමිය ඉන්න අවස්ථාව දැන් නෑ හඳුන්නේ අපි ඒක අරගලක් කරනවා අපි දැන් ඔබ වහන්සේලා ඔතන අරගල භූමියද ගන බුරියානි දෙන එකත් වලදලා තේරම කරලා ඉවරලා අර ෆ්ලැට් වලින් මිනිස්සු කන නැතුව කවුද गौरव करमेंट सत्ती साकाचाकन फ्लैट गिहलो कम्यूनिटी किचन आदि कलो इलाट कम्यूनिटी गार्डन कलो उभतमा अन्नी फ्लैट गिहल कथा कर මම මීට මාස කරගෙන බලන්ගියා ඒ කිව්වේ ගැත් එක තමයි හඳුන්නේ තේර වෙනකොට මම කියන්නේ හිත ඔබතුමාව තමයි ඔක්කොම කළා තියෙන්නේ මේ විදිහට අපි මොකෝ අපි මට වහන්සේල කරලා තියෙන්නේ මේ අරකලයක් අරන් ඒක අස්සට ඉන්න තැනක් නැහැ ආව කුඩාරමක් අස්සට එතන ඇවිල්ලා බුද්ධ පුත්‍රයෙක් හැටියට බුද්ධ ජීව නිගාවක් කරමින් එතන ඉන්න කෙල්ලෝ ගහන්න යනවා කෙල්ලෝ මේ කමෙන්ට් දාන පන්සල් නැද්ද මේ හැමදෙන්නට හරිද ඒ සීරෝ මොනවාද ආරණ්‍ය සේනාසන තියෙනවා මහානාථ තියෙනවා ඕන තරම් අපිට තැන් තියෙනවා හරිද ඔබතුමා දන්නේ නැතුණාට ඉතින් අපිට කරන්න දෙයක් ඔබවහන්සේ කියලා දැක්කර නිගාවක් හොඳ ඒකයි තියෙන්නේ මම මේ තා එක දැප්පේ නැතින මේ දැන් විශ්වවිද්‍යාල දරුවනේ මෙතන ඉන්නේ මේ විශ්වවිද්‍යාල දරුවෝගේ කෑමක් ගැන ඔය පෙරටු ගාමිවත් අන්තරේවත් ඔයක අප්පුවාම කියන කතා කරලා නැහැ මේ තියෙන්නේ වැඩගත් සාක්ෂි මේ උඹ පෙන්නන්න ඕනේ මොකද මේ හාමුදුරන්ට මේ දැනගන්න හන්නේ අපි කරපුවා මේ කයිය ගන්න දෙයක් කරලා අපි කියන්නේ මේ විශ්වවිද්‍යාල දරුවෝගේ කෑමක රුපියල් 30යි කිසිදු පෝෂණයක් නැහැ අපේ ආපනශාලා හිමියෝ කරන්නේ අපේ ආපනශාලා හිමියෝ ගිහිල්ලා අර එතන කුණු ගවල් ගෙන දෙනවා අපි ආපනශාලා සංගමේ මිනිස්සු මාත තරහ වෙද්දි මම මේ හෙලි කරේ මොකද මේ අයින්සක විශ්වවිද්‍යාල දරුවෝ අවුරුදු හතරක් උපාධිය අරගෙන මේ රටේ අනාගතේ බාරගන්නේ මේ දරුවෝ මම හැමදාම කියන බලාපොරොත්තු වෙන්නේ කන කෑමනේ තියෙන තමයි බලාම දාම බෝඩ් උසස් පාරින්නේ කියලා ගුණාත්මක කෑම වෙලක් නැහැ මේ අපි මේ විශ්වවිද්‍යාල දරුවෝ වෙනුවෙන් කරපු කාර්යභාරය මේ තියෙන්නේ කැන්ටින් මේ 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 ආයතනයේ පුවත්පත්වල මේ අදපත්‍රේ කැන්ටින් 30 දෙන්න බෑ බත් ආපනශාලා පාසල් සරස ව්‍යාපනශාලා තුලින් විසරයි තාරපී මේ රෝගී අනාගත පරපුර ජාති තිල කරනවා හාමුදුරනේ මේ අපි කරපුවා මම අපි කෑ ගන්න මේ දරා ගන්න අද ඒක තමයි මෙන්න මේකට මම අහන්නේ දැන් මේවා මේ 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 සම්බන්ධව ප්‍රදර්ශනයක් තියන්න මේව කරන්න අරගල භූමි බාය කරයි මල්ලි අසේලාගේ ලෝගෝල එන්න පාරිභෝජන සම්බන්ධ ඔයගොල්ලෝ මේ වැඩ මේ මේ අපිට කවුරුත් ආරාධනා කරේ මම නැවත නැවතත් කියන හැම ආරාධනා කළා ආරාධනා කරේ නෑ ආදර කිහිපයක් ගහලා බැන්නුවා මම කියන්නේ ඒක දේරුම් ගන්න ඉස්සෙල්ලා හරි ගහපු අය ගහපු අය යම් යම් දේවල් කරලා ඔබ ගන්නද බිරියානි ඔබ ගන්නද බිරියානි ගේම් මේ පටන් ගන්නවා කියලා මෙරිහානක් මෙරිහාන ගේම් එක මේකනේ බලන්න කතා කරන්න මේක වෙනම කතා කරන්න ඇයි මේක ඇවිල්ලා අර ගම්මට්ටමේ බිම්මට්ටමේ පහන් පත්තුන රාත්‍රිකාල ඉන්න එක එකට එකතු කරගෙන මේගොල්ලෝ මේ ගහපු ගේම් එක තමයි අරගලේ කියන එක නැත්නම් උපවාසන කරපු දෙයක් නෑ මහකොළොඩ ගිහිල්ලා මේ මිනිස්සු මේ දැනුමත් උපවාසය කරලා ගෝඨර ඡන්දය දෙන්න කියලා මුස්ලිම් අන්තවාද ජාතිවාද පත්‍ර උපවාසය කරලා වැඩි දරුණන් පස්සේ පවුකමා කරගන්න අරගල භූමියට ඇවිල්ලා දැන් උපවාසයලා අපෝ නෑ අපි මොකක් කරේ නෑ ඔය හාමුදුරනේ කරන්නේ ගෝඨාබේ ඡන්දය අන්තර පවුකමා කරගන්න දෙයක් කරොත් ඒක හොඳ විපාකත් නරක දෙයක් කරොත් නරක විපාකත් ලැබෙයි ඒ නිසා ඔබතුමාට යත ඔබ වහන්සේලා ලැබෙනවා මේ චීවරේ භාවිතා කරගෙන චීවරේ භාවිතා කරගෙන මේ දැන් වේලිච්ච අලවෙච්ච අරගලය තුල ඉඳගෙන ඔබ වහන්සේලා මේ කරන වැඩේ මේ චීවරේ කරන ගෞරවයක් ඔබ වහන්සේලා මේ අරගලයට
අපේ තරුණ දරුවෝ ක්‍රියාත්මක වෙන තාක්කල් අපි පණ දෙනවා මේ මිනිස්සුන්ට පණ දෙනවා කියන පාසල ඉන්න පන්සලක් නැහැ ඒ නිසා ගෝටස් එකේ ඉන්න ඕනාරක තියෙනවා එච්චර වැඩි තැන් තියෙනවා ඔබතුමා දන්නේ නැහනේ ඔබාලා එච්චර ගන්නේ ගුරුහාමුදුර ඔබතුමා දන්නවද මම මහනුවර පන්සල දන්නවද මගේ ආචාර්යන් වහන්සේලා මොන උනා රතනහාදුරත් එක්ක හිටිය කියලා දන්නවද ඔබතුමා රතනහාදුරගේ පන්සල හිටිය කියලා අපි දන්නවා मिनीसुम दुख विदिशांति मेतु मट कर संविधानात्मक अरगल भूमि तुम क्रियात्मक पारिभोग्य संबंध आहार මෙරටේ දරුවන් සම්බන්ධයෙන් පොඩක් මට පෙන්න මොකක්ද තියෙන කියලා හරි ඕක කෙටි කාලින එක දීර්ඝ කාලිනක පිටු 40කින් යුක්තයි මම ඕනනම් ඒකත් ඔබට අනේ ආහාර අරපිට කරන විසඳු ඒකත් අපි ගාලා තියෙනවා ඒක නෙමෙයි ආහාර පිළිබඳ જાති දැන් ඔබ වහන්සේලා කියන જાති ප්‍රතිපත්ති ගන්න ඕන කියලා ඕක කෙටි කාලින එක කෙටි කාලින වැඩ පිළිවෙල දීර්ඝ කාලින මේ මේකේ මූලික සරස්මේ තියෙනවද ආහාර જાති අන්න ඒක පෙන්වන්න මට කලුකඩ මාපියාව සම්බන්ධව පාරිභෝගය ආරක ගන්න උපවාසය ගා තින මේක පෙන්වන්න බට ඔය අරගල අරගල ප්‍රතිපත්ති ප්‍රකාශන තියද බා ජීවන වෘතයක් ලෙස නවීන කුෂිකර්මාන්ත ඉලක්කත් නිෂ්පාදන ක්‍රියාවලිය යොමු වෙට කැමති පිරිස හඳුනාගෙන උපරිමයට තේරි කාලයකට බතුරු රජයේ වගාන ඉඩම් ලබා දෙනවා හරිද ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක සුළු නිෂ්පාදන විශේෂයෙන් ආහාර නිෂ්පාදන සකස් කරන්න සඳහා විශේෂ පොහුණු වැඩමුළු හඳුන්වා දෙනවා එතකොට ඒගොල්ලෝ නිවැරදිව ආහාර සකස් කළ කොහොමද පාරිභෝගිකය සම්පූර්ණ කරන්නේ කියන දේවල් පිළිබඳ දීර්ඝ යෝජනාවලි තියෙනවා තියෙනවා ඉතින් ඒ නිසා මේ හැමදේම සංක්ෂිප්ත తీරෙමු වහන්සේට කාලය ගන්න හරි එතකොට මෙහෙමයි අපි මේ අරගලේ පටන් ගත්තේ මිනිස්සුන්ට මේ මං කලින්මකෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සාර්ථක වුණා නම් මෙවැනි අරගලයක් එන්නේ නැහැ මේ රජේ සාර්ථක වුණා නම් මේ රජය අසාර්ථක නිසා මිනිස්සු පීඩාවට පත් වෙච්ච නිසා තමයි මේ වගේ අරගලයක් උත්පාදනය වුණේ ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ මිනිස්සුන්ගේ දුක හඳුනාගෙන මේ දුකට පිළියම් කරන වැඩපිළිවෙලක නිරත වෙන්නේ කියලා ඉතින් මෙතුමා අතීතයේ කරපු වැඩපිළිවෙලවල තියෙන අපි ඒවට ප්‍රශංසා කරනවා සහ ගෞරව කරනවා ඒතර අපිට දැන් මම උපදින්න කලින් මට වැඩ කරන්න බෑ නෑ ශාන්ති මට අවුරුදු 30ක් වෙන. ඒතර මෙතුමගේ දරුවෙක්ග වයස වගේ මම සාමාන්‍ය. ඉතින් එතකොට මෙතුමා තාත්තලා වගේ කරපු වැඩ තියෙන අපි ඒවට ගෞරව කරනවා. එතකොට ඇයි අපිට එකතු වෙලා මේ සමස්ත ජනතාවනේ වැඩ කරන්න බැරි? මෙතුමට අද උනත් අරගල භූමියට ඇවිල්ලා ඒ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මම ආව වගේ මෙනවා. ප්‍රශ්න ගැටුම් ඇති වෙනවා. දැන් ආගමිකයි ඉන්නෝ, නිරාගමිකයි ඉන්නෝ, කතෝලිකයි ඉන්නෝ, ඉස්ලාම්මයි ඉන්නෝ. මතවාදී වශයෙන් ප්‍රශ්න තියෙන. ඒතර යම්ම ගැටුම් කාර්ය අවස්ථාව ඒව සංසිදෝගෙන ලස්සන දැන් කසාදයෙන් බෙන්තර පස්සේ නෝනායි මහත්තයා ප්‍රශ්න ඇති වෙලා එකම ගෙදරින්න දරුවෝ අතර ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් මේ එකම ගෙදරකින් ආපු දරුවෝනේ කැම්පස් ශිෂ්‍යයෝ ඉන්නවා, විවිධ සමාජ පැතිකඩ තියෙනවා. එතකොට ඒ නිසා මේ පාලකයන්ගේ වැරදි නිසා මිනිස්සු මහමගට වැටලා තියෙන්නේ. ඒ මහමගට වැටුණු මිනිසුන් වෙනුවෙනුයි භික්ෂුන් වහන්සේ නමක් විතර මම මෙතෙන්ට වැඩම කරලා තියෙන්නේ. මෙතෙන්ට වැඩම කළා මම කරන්නේ භික්ෂුත්වයේ ආරක්ෂා කරගනිමින් මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන එක. මම අහන්නේ සමස්ත ජනතාවගෙන් ඒක වැරදිද? අපි ඔබ වෙනුවෙන් පෙනීන එක වැරදිද? ඒ වෙනුවෙන් අපිට බයි වෙන එක හොඳයි. ඇදන් යනගේ වැරදි. ඕන තරම් දේවල් පෙනීන එක හොඳයි. හරිද? දින ගන්න ඇදන් යනගේ වැරදි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගියා නම් මේ අරගලේ ඉවරයි. හරිද? රණී වික්‍රමසිංහත් එක්කම තමයි අපි යන්න ගියන්නේ. ඊට පස්සේ 19 වෙනි සංශෝධනයේ 21 විදිහට බලාත්මක කරන්න කියලා කියන ස්වාධීන කමිෂන් සභාවත් එක්ක ඊළාට ජාතික සභාවක් අපි ප්‍රතිස්ථාපනය කරන්න කියලා කියනවා. ඒ වගේම ඒ හරහා සර්වකාලීන ආණ්ඩුවක් දියත් කරන්න කියලා කියනවා. ඒව කමිටු වල අනි කමිටු වල සාකච්ඡා කරනවා. මෙතුම මේ කමිටු වල නැති නිසා මොකුත් දන්නේ නැහැ. එළියෙන් පේන දෙයට විතරක් කතා කරන නිසා මම මෙතනින් හරියට කතා කරන්න යන්නේ නැහැ. මොකද කාලේ වේලාව ඔබතුමා ඔය කමිටු වැඩක් නැහැ. අපේ ආදරණීය ඔය බොරු කතා
මේ පාර්ලිමේන්තුවෙන් පිටබලයක් පාර්ලිමේන්තුවේ පිටබලයක් හදන්න පාර්ලිමේන්තුවේ විසඳන පාර්ලිමේන්තුවේ විසඳන උපවාසෙත් වඩින්න පාර්ලිමේන්තුවට පුටුවක් වුණා කතා කරන්න පුළුවන් නේ වෙලාවේ එහෙම නැත්නම් මේ ගෝඨකෝ කියලා පිස්සු කතා කරන්න එපා හඳුන්නේ කියන්නේ ගෝඨකෝ කියන පස්සේ සම්ලික්කනදි ජනාධිපති වෙනවා ඔබතුමා උපවාස කරන එකද ගෝඨාභය රන්නුල් දෙන්නම යන්න කියලා අපි කියන්නේ ගෝඨාභයට යන්න කියලා විතරක් නෙවෙයි දැන් අහන එක හරිද ගෝඨාභය රණී වික්‍රමසිංහ කියන දෙන්නම ගෝඨාභය යුගලයටම බලන් ඉන්න හඳුන්නේ නැනක ඊළාට 19 20 අපි මේ ගොල්ලන් ජනාධිපති කරන්න කියනවා කියලා කතා කරන්න කියනවා අපිත් ඉමු මේ පැත්තේ ප්‍රශ්නයක් නැහැ හරි අපි එතනට යන්න ඕනේ හරි ඔබ මේ ස්වාමීන් වහන්සේ කැමති ඉතින් ඔබ කරු කරු මම කියන්නේ නැහැ එතනට යන්න ඕනේ එතනට එහෙම නැතුව එහෙම නැතුව ආඳුනේ ඔය මේ පොඩ පොඩ ආඳුනේ මේ කොළවල මේවා හදාගෙන මේවා මේ යෝජනා අරන් අරේ මේ කියන බොරු කල්ල වැඩක් නැහැ පාර්ලිමේන්තුවේ විසුරුවෙන් පස්සේ ආඳුනේ ප්‍රජාතන්ත්‍රවාදී බලය පත් වෙන පුළුවන් ආණ්ඩුවකට අන්න ඒ සඳහා තරඟ කරන්න පුළුවන් ඒක අරගල භූමියේ පුතාලට ආඳුනුන ඕනම තරඟ අන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයේද කරන වැඩපිළිවෙත පුබ්බජින යනවද තලෙන්දනවද මොකද කරන්න කියන එක මිනිස්සු අතර ගිහිල්ලා ඒක තුලින් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඊටවද ආඳුනේ අයවැය විවාදයක් වෙනවා අයවැය එතෙන්දි කැපව ගෝට්ටගේ ප්‍රතිපාදන අන්න ගෝ හොම් කොහොමද හරිද මේ ක්‍රමයේ ආඳුනේ 19 20 කතා කරලා ආඳුනේ ජීවිතේ වෙන්නේ වැඩක් ඔය එළුවගේ මොකක්ද එක බලන් ඉන්නවා වැඩක් ඔය සම්මත කරන්න කියලා කියනවා ඊළඟට අපි කියනවා අන්තර්වාර පාලනයකින් මේ රටේ මේ දැවෙන ප්‍රශ්න ටික විසඳන්න කියලා අපි විසඳන විදිහත් කියලා දෙනවා ජාතික සැලසුම් මේ මේ පාර්ලිමේන්තුවේ තියෙන මල කුණු ටිකක් ඉන්නේලා මල කුණු ටික පාර්ලිමේන්තුවේ ඉන්නේ පාර්ලිමේන්තුව විසිරවන්න කියලා කියනවා ක්‍රමවේදයක් තියෙනවා පාර්ලිමේන්තුව විසිරවන එක ක්‍රමවේදයක් නැටත් වෙන්නේ නැහැ නෑ හාමුදුරුවනේ හෙට පුළුවන් පාර්ලිමේන්තුවට ඇස්සෙනවා නම් යෝජනාවක් ගෙනවා 150 කට ඉස්සුවා විසිරවුවා 3-2 මිනිස්සුන්ගේ තියෙන ගැටය විසඳුම් දීලා පිළිවෙලක් දෙනේ පිළිවෙලක් මේ මේ හාමුදුරුවනේ මේ තරගන්ද කරන මාස ගණන් මේ ඉන්න බුරු කතා කරන්න එපා කඩිනම් සිදුම පාර්ලිමේන්තුවක් විසිරීම ඒ සඳහා මේ රටේ මතවාදය දෙන්න ඕන ගෝඨාභය එක ආවා ආවට උනේ මොකද අයියා පිටින් පව් යවුවා ආගෙන රණවික්‍රමසිංහ අගමැති වුණා සජිත් ප්‍රේමදාසගේ පක්ෂේ 3-4 කයිලා ගියා පොළුපාරක් කෑවා ගමේ කොළු නඩු වැටුණා සියලු දේ එහෙනම් ඔය අරගලේ තවදුරටත් ගෝඨාභය කතාව වැඩක් නැහැ කරුත්තේ පාර්ලිමේන්තුව ගෝහොම් ඊට පස්සේ අය පාර්ලිමේන්තුවපත් කළා අයවැය ගෙන පස්සේ අයවැය කැපුවා මගේ නම් අවශ්‍යතාවයක් නැහැ සහ අපේ ඉන්න කණ්ඩායමේ හැම අවශ්‍යතාවයක් නැහැ සහ අපි ඉන්න කණ්ඩායමේ හැම අවශ්‍යතාවයක් නැහැ සහ අපේ ඉන්න කණ්ඩායමේ හැම අවශ්‍යතාවයක් නැහැ සහ අපි 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 ඉන්න කණ්ඩායමේ හැම අවශ්‍යතා
ඊළඟින්ත මේ 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 මහත්තුරුන්ට මෙතන වල කතා කරන්නේ අරගල සම්බන්ධව කතා කරන්න ඉඩ හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියනවා සමස්ත ජනතාවට අපි මේ දූෂිත පාලනය මේ ජනපීඩක ආණ්ඩුව gedera යවන්න ඕනි පාර්ලිමේන්තුව විසිරවන්න ඕනි ඒවා බලාත්මක කරන්න ඕනි 19 21 විදිහට ගෙනල්ලා සංශෝධන සහිතව ගෑස් ප්‍රශ්නෙට තෙල් ප්‍රශ්නෙට මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ විසඳුම් දෙන විදිහත් අපි කියලා දෙනවා ජාතික සභාවක් හදන්න ඕනි ඊට පස්සේ ඒකෙන් සර්වකාලීන ආණ්ඩුවක් හදලා ඊට පස්සේ පාර්ලිමේන්තුව විසිරවන වැඩපිළිවෙලට අපි දැනට එකඟ වෙලා තියෙන නිසා අපි කියන මහ ජනතාව වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා විදිහට සහ සිවිල් කාර්යකාරීන් විදිහට සහ අරගල කරුවන් විතර අපි නිරන්තරයෙන් පෙනී ඉන්න මිනිස්සුන්ගේ දුකට පිහිටෙන්න අපි හැම වෙලාවකම සූදානම් කියන එක අපි මේ වෙලාවට සිහිපත් කරන්න කැමතියි. රත්පැත්තේ සජීවී දේශපාලන සංවාදයත් සමගින් ඔබ එක්කාසු වී සිටියේ අවසන් විනාඩි පහා මේ ගෙවියන්නේ අපේ හාමුදුරනේ අසල කෙටි ප්‍රශ්න ටිකක් තිබෙනවා අසල මට කෙටියෙන් පිළිතුරු දෙන්න. ඔබගේ ඔය සියල්ල පිටිපස්ස සමගි ජන බලවේගය ඉන්නවද? නෑ. ඔබ පාර්ලිමේන්තුවට ඉදිරියේදී එන්න අදහස් අපි තරම් කරනවා. අපි සිවිල් ව්‍යාපාර හැටියට සිවිල් පෙරමුණ හැටියට අපි තරම් කරනවා. පාරිභෝගිකය ශක්තිමත් කරන්න වසවිසෙන්තර ආහාර ආර්ග ජාති ප්‍රතිපත්තිය සෞඛ්‍ය පිළිබඳ ජාති ප්‍රතිපත්තිය සෞඛ්‍ය ඕනෑම ඇතිවරණය කර බ සූදානම් අපි සූදානම් අපි මේ තාත්තගේ අම්මගේ ෆොටෝ ගහන ඡන්දි ඉල්ලන්නේ නැන්නේ අපි හරිනේ අපිට වැඩක් නැහැ ෆොටෝ අපි මේ රටේ දෙයක් කරලා දිනවා අවුරුදු 10ක් තිස්සේ මේ රටේ සංඝ බෙදු ගෝවිකම් කරගෙන බලවේගවලට පාරිභෝගික බලවේග කියලා දින අපි මේ රටේ අජින මොටෝ ඇතු රසකාරක මේ රටේ පෙන්වලා දීදී අපි මේ රටේ පාසල් දරුවෝ මත්ද්‍රව්‍ය මුදා ගන්න දැබෙන් තරගලයක් කරලා දින අපි මේ අරගලේ වුණත් මහකොළ හදලා තියෙන්නේ අපි අපි තමයි ගෑස් එක කරේ තියන් පාට බැස්සේ मिनीस्ट देशपाल अभी प्रेसर ग्रूप विधि
මිනිස්සුන්ගේ ප්‍රශ්න පිළිබඳව නිරන්තරයෙන් කතා කරන ඉස්සර ඇත. අරගලේ අනිත් වෙනවනේ කවදද මේ අරගලේ ඉවර වෙලා යනවා. එතෙන්දි ඉතින් අපි ආපු වැඩපිළිවෙල තුර ආපහු නිරතන. ඒක මම දන්නේ මොන විදිහට අනාගතේ තීරණ මොකද මම අරගල භූමියකට එන්න හිතුවේ නෑ. මම කඳුළු ගෑස් කාලා නෑ අරගල භූමියට ඇවිල්ලා තමයි කඳුළු ගෑස් පළවෙනිවතාවට වදින්නේ ජල ප්‍රහාර වදින්නේ. ඉතින් ඒ නිසා අපි දන්නේ අනාගතේ මොන විදිහට විසඳේ ඒක අපි කොහොමත් කියන අපිට දාන්නේ දෙන අපිට සලකන ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒක දේශපාලනික වෙන්න පුළුවන් දේශපාලනින් තොරව වෙන්න පුළුවන් පාක්ෂිකව අපි දන්නේ මොන විදිහට මිනිස්සුන්ට දුකක් කරදරයක් ඇති වෙච්ච හැම වෙලාවකම භික්ෂුන් වහන්සේ නමක් විතර භික්ෂුන් වහන්සේලා විදිහට අපි මිනිස්සුන්ට මිනිස්සුන්ගේ පැත්තෙන් පිහිට වෙන්න අපි සූදානම්. මේ අරගෙන නිමා කරන්න තාම දවසක් ඔබ වහන්සේ ඔ කියනවා ඒ කට්ටිය. ඒ කියන්නේ ඩෙඩ්ලයින් එක අපි නම් වෙන්න දාලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන එතනින් සම්පූර්ණයෙන් ගෝඨාභය රාජපක්ෂ යවලා මෙතුම කියන ක්‍රියාමාර්ගයට අපි අවතීර්ණ වෙයිද කියන එක තීරණය කරන්න වෙන එන පිරිසත් එක්ක. එතකොට අපි ආරාධනා කරන ඉන්න පාර්ලිමේන්තුව ඒක අපි මේ වැඩේ කරන්න ඕන බලන්න. හරි ලංකාදීප රතුපැට සජීවි සංවාදයට එකතු වුණා මේ විසංවාදයේ මට දෙපැත්තෙන්ම අවශ්‍යයි අපි ලංකාදීප සජීවි සංවාදයේ ඔස්සේ දෙන්න. ඔබ දෙපළ අරගලය අරගල භූමිය මේ පැත්තේ නියෝජනය වෙනවා අසල ඔබත් එක්තරා අරගලයක සිට නියෝජනය වෙනවා ඔහුට බෙහෙවින්ම ලොකු විවේචනයක් ඇතුවා මට ලංකාදීප රතුපැට සංවාදයෙන් එළියට දෙන්න. ඔබ දෙපළ එක්කාසු වෙන තැනක් තිබෙනවාද? ඔව් පාර්ලිමේන්තුව විසිරුණා කියන තැන මම ඉන්නේ උපවාසයේ ඒකට ගෙන අපි සූදානම් මේ වැඩේ ආරම්භ කරන්න. මොකද මේක තමයි අවසනත් අපි කාට හිංසාවක් කරදරයක් කරනම කරන්නේ මේ අපි ඒගොල්ලෝ කියන දේ අහන්න නැත්නම් ඊට යාපියෝ ටිකක් තියෙනවා අපි ඒක සඳහා යනවා පාර්ලිමේන්තුව විසිරීම සඳහා මේ වැඩේ කරන්න ඕන නැට්ට කුට්ට කරට්ට පට්ට අදාළ නැහැ. ඒකට අපිට එයාලා යාළුවෝ ගෝට කොහොම ගගා විසිල් ගගා කපුටු කග්ගා ඕගොල්ලෝ ඔතන ඉන්න අපි අලුත් විදිහට වැඩේ පටන් ගන්නවා නම් ඔබ වහන්සේ එන්න කිසිපස් නැහැ සියලු බුද්ධ පුත්‍රයෝ එකතු වෙලා වරද නිවැරදි කරන්න ඕන. මොකද දැන් මදවල වයින් අපි අපේ හාමුදුරුවෝ අර කොල්ල මේ සියලු දෙනා දැන් එන්නනේ. මොකද ඒගොල්ලෝ කරපු පව තමයි අද මේ අපි පරිසම් දෙන්නේ. ඒ පවට හරියන වැඩපිළිවෙලක් හදන්න සියලු හාමුදුරුවෝ පන්සල් වලින් එළියට බස්සන ක්‍රමය අපි ගා තියෙනවා. ජනතා බස්සන ක්‍රමය අපි ගා තියෙනවා. හැබැයි ඒක අවිංසාවාදී වැඩපිළිවෙලක් කාටවත් මේ ගහන්නවත් බයින්වත් බස් පුච්චන කිවල් පුච්චන අරමනම් ඒක කතා නැහැ. නියම ක්‍රමවේදවල අපි වැඩේ කරමු. මොකද මේ මහා පොළොව අපි හදලා තින්නේ මේ රටේ මිනිස්සු දැනුවත් කරලා දෙන අපි මේ වැඩපිළිකට අපේ හාමුදුරුව එකකද ඔව් භික්ෂුන් වහන්සේලා බස්සන්න බෑ වැඩම කරන්න. ඔව් වැඩම ගන්න ඉතින් බෑ හඳුන්නේ නෑ කවුරුද දැන් බුද්ධ ශාසනය ගැන කතා කරන්න එපා. වචනයේ මේ වුණාට හාමුදුරුව හරි තියෙනවා මේ සිවුරු පෙරාගෙන ගිහිල්ලා කඳුළු ගෑස් ගන්න මෙහෙම කර කොයිද බුදුහාමුදුරුව කියන්නේ. ආ හරි අපි වැඩපිළිවෙලකට එකගෙන මේක තමයි නෑ ඒ කියන්නේ රට හදන වැඩපිළිවෙලකුත් එක නිකම් පාර්ලිමේන්තුවේ හේ යන්න කිව්වට හරියන්නේ නෑ. මේගොල්ලන්ට ඔලුගෙඩි මාරුවකට අපි එකඟ වෙන්නේ නෑ. රට හදන නිශ්චිත වැඩපිළිවෙලකත් එක්ක මෙන්න මේක කරන්න මෙන්න මේක කරන වැඩපිළිවෙලක් සම්මත වෙන පාර්ලිමේන්තු විසිරීමකට අපි එකඟයි කියලා වැඩපිළිවෙලකුත් එක්ක නිකම් අපි සිස්ටම් මෙතෙන්ට අවිල් මෙද දින 80 ගාණක් මෙතන දුක් විඳලා දින 100කට ආසන්න වෙනවා. දැන් එහෙම දුක් විඳලා අපි කැමති නෑ තම තමන්ගේ දේශපාලන මතවාද ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය දේශපාලන භූමිකාව නිරූපණය කරලා දෙන්න අපි සූදානම්. ඒ නිසා රට හදන වැඩපිළිවෙලකුත් එක්ක පාර්ලිමේන්තු විසිරෙන වැඩපිළිවෙලට අපි එකඟ වෙනවා. හරි අද දවසේදී ඔබ මේ ආකාරයෙන් එකතුනේ ලංකාදීප සජීවී දේශපාලන සංවාදයේ සමග දවසේදී අපේ මේ කතිකාවට එක්කාසුනේ සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමේ ශාතික සංවිධායක අසේල සම්පත් මහතා සහ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපේ හැමදෙරණේ අවසරයි බෙහෙම ස්තුතිය ඔබ වහන්සේ අපේ වැඩසටහනට වැඩම කළාට අසේල බෙහෙම ස්තුති මේ ආකාරයෙන් එක්කාසුනාට මේ කතිකාවතට මේක තමයි අද දවසේදී අපේ සමාජ මාධ්‍ය කණ්ඩායමේ පළමු සජීවී දේශපාලන වැඩසටහන. ඉතින් මේ වැඩසටහන පිටුපස විශාල පිරිසක් ඉන්නවා. ඒ වුණුත් සඳහන් කළ යුතුයි අද දවසේදී ශෂික හිමිරුවන් තමොත් ඒ වගේම එරන්දි ඇතුළු අපේ ප්‍රොඩක්ෂන් කණ්ඩායම සමාජ මාධ්‍ය කණ්ඩායම ටෙලිමිර ලංකාදීප තමිල් මිර සමාජ මාධ්‍ය කණ්ඩායම වගේම රිෂ්ණි විරත්න ඒ වගේම අපේ කල්මනාකරතුමියත් මතක් කර යුතුයි. තස්මිනා සූකුර් මේ සියලුම කටයුතු අධීක්ෂණය කරමින් සිටියදී මේ සියලුම දේවල් වලට අපිට නිරන්තරයෙන් උපදෙස් දෙනවා අපේ කල්මනාකාරීත්වය. කියන්නට ඕනේ නිරන්තරයෙන් ඔබට ඔබ මෙහෙම විවේචන එල්ල කරනවා. අපිට කිසිදු පක්ෂයක් නැහැ පාටක් නැහැ. අපි තරයේ දෙන්නේ ඔබට මේ තිබෙන විසන්වාදවල සජීවී තත්ත්වය ඇත්ත තත්ත්වය තමයි අපි වර්තා කරමින් ඉන්නේ. අපි කිසිදු දේශපාලන පක්ෂයක් නැහැ. අපි සූදානම් නිරන්තරයෙන් එසනින් තොරතුරු වර්තා කරන්න ඔබ සතුයි ඔබ ගන්නා තීරණය ගැන. ඉතින් මෙහෙම ස්තුතියි අද දවසේදී ආදරයෙන් අපිත් එක්ක එකතු වුණාට නැවත හමුවෙමු ලබන සතියේදී.